අපි දැන් පහුගිය සතියේදී දැන් සාකච්ඡා කරේ දැන් ප්‍රස්ථාර පාඩමට අදාළ අපි ගැටළු රාශියක් සාකච්ඡා කරලා අපි අවසන් කරා. පැහැදිලිනේ? දැන් ප්‍රස්ථාර පාඩම අපි අවසන් කරලා තියෙන්නේ. එතකොට පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ අපේ තුන්වෙනි දවසේ විදිහට සමීකරණ පාඩමයි. දැන් සමීකරණ පාඩමට අදාළව මේ වෙනකොට ඔයාලා දරුවනේ මෙන්න මේ ડોකියුමන්ට් එක අපි ඔයාලගේ ගෲප් එකකට දාලා තියෙනවා. මේ ડોකියුමන්ට් එක ඔයාලා අරගෙන ඇති. ඒ කියන්නේ සමීකරණ වලට අදාළව අනුමාන ප්‍රශ්න අංක 2 කියන ડોකියුමන්ට් එක අරගෙන ඇති. ඒ වගේම පුතේ අද දවසේ වැඩ ටික මම පිළිවෙල පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් ඔයාලගේ පුතේ හරි යොමු කිරීම සිද්ධ කරන්න දරුවෝ තව ප්‍රශ්න වගේකුත් අහනවා. හරි අදහන්නේ අරවලට මාත් එක කතා කරන්න පුළුවන්. හරි හරි මම පැහැදිලි කරන්න පොතේ දැන් අද දවසේ අපි මේ වැඩ සටහනත් එක්ක සම්බන්ධ වෙනකොට දැන් අද අපි සමීකරණ ටික අවසන් කරන උඩට ට්‍රයි එකක් දෙනවා. බැරි වුණොත් යම් ප්‍රමාණයක් ඉතිරි වුණොත් හෙට දවසේ තමයි සමීකරණ කොටස සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඒත් එක්කම ඔයාලට දරුවනේ අපි ලබා දීම සිද්ධ කරනවා. විශේෂයෙන්ම මේ දැන් අද අපි මේ පන්ති වරනකොට ඔයාලට දානවා දරුවනේ ඔයාලගේ ගෲප් එකට මෙන්න මේ පාඩම් ටික දරුවනේ දැන් ප්‍රස්ථාරය සමීකරණ ඉවර වුණාට පස්සේ අපි කතා කරනකොට ඊට පස්සේ ත්‍රිකෝණමිතිය ඊට පස්සේ ප්‍රතිශත ඊට පස්සේ ශ්‍රේණි සහ පරිමාව කියන කොටස් ටික අපි සාකච්ඡා කරන්න ඉදිරියේදී අපි සැලසුම් කරනවා. ඒ පේපර්ස් හතර අද පළට රැය දානවා අපි මේ වර ටික ඉවර කරන පස්සේ. හරි එතකොට එතනින් ඉස්සරහට වලට ඒ පාඩම් වලට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. හරි දැන් මේ වෙනකොට මුල ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවෝ දැන් අපි දවස් දෙකක් සම්පූර්ණයෙන්ම අපි මේ වැඩසටහන සාකච්ඡා කරානේ. එතකොට ඒ වැඩසටහන තුළ මුල ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නෝනේ. අන්නේ මුල ඉඳලා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච දරුවෝ දන්නවා මේක යන ප්‍රොසෙස් එක කොහොමද කියලා. හැබැයි අද දවසේ අනිතින් සම්බන්ධ වෙච්ච දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවෙකුට සමහරට අද නිකන් ආධුනික බවක් දැනෙයි. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවන්ට පළවෙනි සති දවස්තර දවස් දෙකේ සාකච්ඡා කරපු පාඩම් වල වීඩියෝස් ටික අපි ඔයාලගේ ගෲප් එකට දාලා තියෙන ඒ වගේ ලින්ක් එක. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට ඒ පළවෙනි දවස් දෙකේ සාකච්ඡා කරපු කාරණා පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අද දවසෙත් අපි මේ සාකච්ඡා කරන පාඩමේ වීඩියෝ එක ඔයාලට දරුවනේ හෙට දවසේ බලා ගන්න පුළුවන් විදිහට ලින්ක් එක අපි ඔයාලගේ ගෲප් එකට දානවා. පැහැදිලිනේ? හරි ඔය විදිහට තමයි පොතේ වැඩ ටික සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලට දීලා තියෙන මේ ડોකියුමන්ට් එකේ අපි සමීකරණ කියන පාඩමටයි එන්නේ. මම මේක සාකච්ඡා කරන ගන්නම් දැන් අටුවා ටී කාඩ් නැතුව කවි විභාගයක් තව දවස් කීපයක් ඉඳී තියෙන්නේ. මාස ගාණක් නෙමෙයි තව තියෙන දවස් ගාණක්. ඒ නිසා අපි ඒක කතා කරන්න පළවෙනි ප්‍රශ්නෙට. අනිත් එක ඔයාලට මාත් එක්ක chat කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලට කතා කරන්න බලමු මොනවද ගැටලුවක් තිබුණොත්. හොඳයි. සිම්පල් ඒ කොටසට මම එනවා. සර් කොහොමද කියන්නේ? සර් මේ ප්‍රින්ට් අවුට් එක ගන්න බැරි වුණානේ. ප්‍රින්ට් අවුට් වාකුත මීට කලින් අපේ පළවෙනි දවස් දෙකේ මේ පන්ති වලට සම්බන්ධ වුණාද? නෑ සර්. හරි එහෙනම් මෙහෙම කරන්න පොතේ දැන් ඔයාලගේ ගෲප් එකේ දැන් ඔය අපි ඔය ડોකියුමන්ට් එක දාලා තිබුණට ඒක ප්‍රින්ට් අවුට් එකක් අතේ තියෙනවා නම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් දැන් ඔයා අපි ඔන්ලයින් එකත් එක්ක සම්බන්ධ වෙන වාගේ ෆෝන් එකෙන්ද ලැප් එකෙන්ද? ෆෝන් එකෙන් සර්. තව ෆෝන් එකක් තියෙනවද නැත්නම් ඒ ඔය තියෙන මේ පේපර් එක දාගෙන බලන්න විදියට තව මොකක් හරි ෆෝන් එකක් කාගේ හරි ගෙදර තියෙන එකට දාගන්න පුළුවන්ද? නෑ නේ සර්. එහෙමනම් මෙහෙම කරන්න දැනට ඔයා සම්බන්ධලා අහගෙන ඉන්න. හරි දැන් මම මේ දෙරණ දණක් තිබුණොත් මම මේ දවසේ කතා කරන මේ ලෙසන් එකේ වීඩියෝ එකේ ලින්ක් එක මම හෙට උදේ දානවා ඔයාලගේ ගෲප් එකට. එතකොට ඔයාලට පේපර් ප්‍රින්ට් අවුට් අරගෙන ඊට පස්සේ ආයෙක බලා ගන්න පුළුවන්. හරි හරි සර්. එහෙම කරොත් දැන් සමීකරණ නිසා මම දැන් ගණන් හදද්දී ඒකේ සමීකරණ දුන්නට පස්සේ ඔයාට විසඳ ගන්න පුළුවන් වෙයි ගණන් ටික. අපි අද try එකක් දෙමු. අවුලක් වුණොත් ඔයාට ඊට පස්සේ හෙට දවසේ වීඩියෝ එක අරගෙන ටියුට් එකේ පේපර් එක print out එකක් අරගෙන ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. ගැටලුවක් වෙන්නේ නැහැ. හරිනේ. හරි. හරි. මම දැන් සාකච්ඡාවට එන්නම් පුතේ.
ඔයාලට දීලා තියෙන ඩොකියුමන්ට් එකේ පළවෙනි ප්‍රශ්නය. හරි, මෙහෙමයි ඔයාලට කියන්න පොතේ පළවෙනි ප්‍රශ්නේ. හරි, අපි අද ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න යන්නේ. පළවෙනි ප්‍රශ්න පොතේ සිම්පල් ඒ කොටස කියන මෙන්න මෙහෙම. හරි, විසඳන්න කියලා කියන පොතේ දෙකක් x බෙදීම 3x 4 ඍණ 1 යට x සමානයි 2 යට 3 කියලා කියනවා. හරිද? දැන් ඔය දීලා තියෙන ප්‍රකාශනය එහෙම නැත්නම් සමීකරණය පුතා ඔයාලට සුළු කරන්න කියලා කියන්නේ. දැන් ටියුට්ස් නැති අය, මේ අතේ ડોකියුමන්ට් එක නැති අය බය වෙන්න එපා. මේක දිහා බලාගෙන ඔයාලට මම හිතන්නේ ගාන හදන්න පුළුවන් වෙයි. හරි, දැන් ට්‍රයි එකක් දෙන්න බලන්න. ඉක්මනින්ම හැකි ඉක්මනින් පොතේ x වලට උත්තරයක් ගන්න උත්සාහ කරන්න බලන්න. ඔව්, x වලට උත්තරයක් ගන්න මොකද කරන්නේ? මුලින්ම පුතා කරන්න මේ දීලා තියෙන ප්‍රකාශනයේ මේ හරය තියෙනවනේ. හරය දිහා බලලා පොදු හරයක් අරගෙන සුළු කරන්න. පොදු හරයක් අරගෙන සුළු කරන්න බලන්න. පොඩි ට්‍රයි එකක් දෙන්න දීලා බලන්න x වලට උත්තරේ ගන්න. උත්තරේ ගත්තයි මට දාන්න x කීයද කියලා. x වලට උත්තරේ ගත්ත දරුවෝ ඇති පන්තියේ එයයි මට දාන්න අංකවල උත්තරේ x වලට කීයද ආවේ කියලා. හරි, බලන්න ගත්ත අය කියන්න x වලට උත්තරේ ආපහු පොඩ්ඩක් මට කියන්න බලන්න. ආවද උත්තරයක්? උත්තරේ ආවනම් ටක් දාලා දාන්න. තේ යකෝ පැත්තේ දාන්න රටක් ගාලා. හරි, උත්තර ටික දාන්න බලන්න රටක් ගාලා. තාම කාටවත් උත්තර ආවේ නැද්ද? උත්තරය ආවරමට ටක් ගන්න උත්තරේ දාන්න බලන්න. හරි, ඔයාලා හදනකම් වෙලා ඉන්න නිසා මම හදලා පටන් ගන්නවා. පොතේ මේ ගාන හදද්දී ඔයාලා කරන්න ඕන වැදගත්ම දේ තමයි මේ දීලා තියෙන වීජීය භාග සංඛ්‍යාවක් නේ පුතා මේ තියෙන්නේ. වීජීය භාග සංඛ්‍යාවේ පුතාලා කරන්න ඕන මුලින්ම පොදු හරයක් ගන්න. හරිද? පොදු හරය මේ දෙන්නගේ පොදු හරය කියන්නේ මේ හර දෙකේ ගුණිතය 3x 4 සහ x කියන පදවල ගුණිතය තමයි පුතේ පොදු හරය කියන්නේ. ඒ කියන්නේ මට මේක පොදු හරය විදිහට ගන්න පුළුවන් x වාරයක් 3x 4 x වාරයක් 3x 4 කියන එක කෙනා ගන්නවා පුතේ පොදු හරය කියලා. පැහැදිලිද? 3x ඍණ x 3x 4 වාරයක් x කියන්නේ මේ කියන්නේ මෙන්න මේ හර දෙකේ ගුණිතය ගන්න පොදු හරය කියලා. අරගෙනම කරනවා හරස් ගුණිතය වගේ අදහසක් එන්න දාන. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මෙයා වාරයක් මේ පදේ ගත්ත පොදු හරය කියලා. ඊට පස්සේ මම මේ සෙට් එක මෙයාගෙන් බෙදෙනවා. මේ සෙට් එක මෙයාගෙන් බෙදෙනවා. මේ පදේ කැපුවම x ඉතිරි වෙනවනේ. x පදේ දෙකක් x වලින් වැඩි කරනවා. x පදේ දෙකක් x වලින් වැඩි කරනවා. x දෙකක් x වලින් වැඩි කරනවා. හරි නැහැ. මේ සෙට් එක මෙයාගෙන් බෙදෙනවා. එතකොට x x කැපෙනවා. 3x 4 ඉතිරි වෙනවා. එයා එකෙන් වැඩි වෙනවා. එක වැඩි වෙනවා 3x 4. මම බලන්න මම කරපු දේ මේ දෙන්නගේ ගුණිතය ගත්ත පොදු හරය කියලා. ඇත්තටම මම කරලා තියෙන්නේ මේ යට තියෙන පදේ මේ උඩ පදයට එක්ක වැඩි කළා. මේ යට තියෙන පදේ මෙයත් එක්ක වැඩි කළා. එහෙම හිතන්න එතකොට ඔයාලට තේරෙයි. මෙයා මේකෙන් වැඩි කළා. මේ සෙට් එක මෙයාගෙන් වැඩි කළා. සමානයි 2 යට 3යි. මම ඊට පස්සේ මෙතන තියෙන මේ ළවෙන් සුළු කරනවා. 2x x වලින් වැඩිද පුතේ? 2x වර්ගය ඍණ එක මේකේ එක 3x වලින් වැඩිද 3x ඍණ ඍණයි ඍණයි ධන 4 බෙදෙනවා පුතේ x වාරයක් 3x ඍණ 4 සමානයි 2 යට 3යි. පැහැදිලිද? හරි, ඊට පස්සේ මම කරනවා මේ දීලා තියෙන සමීකරණය මම
දෙපැත්ත. ඒ කියන්නේ දැන් මෙයාගේ මම ඕනනම් ඔයාලට පුළුවන් මෙතන වරණගේ ප්‍රකාශනයක් විදිහට සලකලා මේ උඩ තියෙන පදේ පොදු සාධක දෙකක් වෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සරලම දේ තමයි මම මෙයාව හරස් ගුණිතයට ලක් කරනවා. තුනෙන් මේ සෙට් එක ගුණ කරනවා. දෙකෙන් මේ යට තියෙන හරය ගුණ කරනවා. පැහැදිලිද? හරයයි ලවයයි දෙපැත්තට මාරු කරලා ගුණ කරගන්න පුළුවන්. එතකොට මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. මෙයා මේ සෙට් එකෙන් වැඩි වෙනවා. 2x වර්ගය ඍණ 3x දන් 4 කියන සෙට් එකම වැඩි වෙන මොහොතේ මෙතන තියෙන 3. මෙයා මේකෙන් වැඩි කළා. මෙයා මේකෙන් වැඩි කරනවා. 2x වලින් වැඩි 2x වාරයක් 3x ඍණ 4 කියලා ගන්නවා. දැන් මම සුළු කරනවා. 3^2 කියන්නේ 6x වර්ගය ඍණ 3^3 9x ධන 3^4 12 සමානයි. 2^3 6යි x වර්ගය ඍණ 2^4 8x කියලා එනවා. දැන් පුතේ මේ 6ක් x වර්ගයට මේ 6යි x වර්ගය කැපෙනවා. මේ ඍණ 8ක් x ගේනවා. නැත්තම් මම මේ සෙට් එක මෙහාට ගෙනාවත් හරි. මම කරනවා ඍණ 9යි x දකුණු පැත්තට ගේනවා 12 හේමම තියාගන්නවා. 12 හේමම තියලා මෙතන ඍණ 8ක් x තියෙනවා. මේ ඍණ 9යි x දකුණු පැත්තට ගියදී ධන 9ක් x. මේ ඍණ 8යි x හේමම තියෙනවා. එම නිසා උත්තරයක් වෙනවා 9 8 කියොත් 1ක් x සමානයි 12ක් කියලා. පුතාලට උත්තරයක් වෙනවා x සමානයි 12ක් කියලා. බලන්න මේ x සමානයි 12ක් කියලා උත්තරය ආපු කට්ටිය බලන්න. අංගල උත්තර ටික දාන්න ආවනම්. ආවිදන්ද? උත්තර ආවනම් ටක් අංගල දාන්න බලන්න. උත්තර අපකට දාන්න. නැද්ද? උත්තර ආවනම්මට කියන්න. තරව නැද කාටවත් මාත් එක්ක වරට චැට් කරන්න පුළුවන්. ආවෙ නැද්ද? කොහොමද කවුරුත් නැද්ද? ආදිත්‍ය ආවරණ කියන්න, සත්තරණි උත්තර අපකට කියන්න, චතු, හිරුණි, ජනන, මනේෂ, රවිශාන් ඉක්මන් කරන්න. උත්තරාවන ටක්ටක් ගලපට කියන්න. සත්සරණී, සිචිද, උමේන්දි, නිමේෂ ඉක්මන් කරලා කියන්න. ආරට හරි. ඔන්න දැන් එන උත්තර ටික ආවා ආවා කියලා. හරි. අඩුපාඩු තියෙනවා නම් ටක් ගල හදාගන්න. හරිනේ. හොඳයි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඒ කොටසට උත්තරය ආවා. හරි. ඔයාල මාත් එක්ක සම්බන්ධලා වැඩ ටික කරගෙන යන්න. එතකොට තමයි මේක හරියට මේ ගෝ එකක් තියෙන ක්ලාස් එකේ. ඒ නිසා මේ මමත් එක්ක හරි හරියට සම්බන්ධ වෙන්න. මොකද හේතුව පොතේ දැන් අර අද අලුත් දරුවෝ තියෙන නිසා මේ අපි මේ කරන්නේ ජාතික මෙහෙවරක්. මොකද පොතේ මේ නිදහස් අධ්‍යාපනයේ ඉගෙන ගන්න පුද්ගලයා අපිත්. ඒ නිසා අපේ වගකීමක් යුතුකමක් ලෙස සලකලා තමයි අපොස සාපල විභාගයට මුහුණ දෙන ඔයාල වෙනුවෙන් අපි මේ උදව් කරලා දෙන්න උත්සාහ කරන්නේ. සම්පූර්ණ දවස් 11ක කාලයක් අරගෙන. මොකද මම දරුවනේ මේ සාමාන්‍ය පෙළ උගන්වන ගුරුවරයෙක් නෙමෙයි, මම වලට මීට කලින් කියලා දෙනවා. මම උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණයේදී උගන්වන්නේ නමින් මම දන්නවලා සමීර කරුණාරත්න. ඒත් එක්කමයි පොතේ මම ඉංජිනේරුවරයෙක්. එතකොට මේ උත්සාහය ඔයාලට යහපත් වෙච්ච ප්‍රතිඵලයකට යන්න අවශ්‍ය ඒ සාධනීය මට්ටම ආරම්භ දෙන එක. මොකද හේතුව පොතේ මෙතනින් ඉස්සරහට ඔයාලා ලොකු බලාපොරොත්තු ගොඩනක් පෙරදැරි කරගත්ත ලොකු ජයග්‍රහයි මාවතකට අවතීර්ණ වෙන්න සූදානමින් ඉන්නේ. මොකද අපොස උසස් කළ විභාගෙට ඔයාලා සූදානම්, එහෙම නැත්නම් අපොස උසස් කළ විභාගය ගන්න ඒ පන්තියට යන්න සූදානම් ඉන්නේ මේ ඔලෙවල් එක්සෑම් එක කරගන්න. මේක හරියට ගොඩ දාගෙන හොඳ රිසස් තිබුණ දෙතරයි ඔයාලට ඉහළට දරවන්න යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පුළුවන් උපරිමෙන් ඔයාලා මේ වෙලාව වෙහෙසෙන්න
මට කරන්න පුළුවන් උපරිම දේ උසස් පෙළ ගුරුවරයෙකු විදිහට ඔයාලට මම කරලා දෙනවා. හරි, ඒ නිසා උපරිමයක් මගින් ප්‍රයෝජනය අරගෙන මේ වැඩ ටික කරගෙන යන්න. හරි, ඔන්න පළවෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කරලා ඉවරයි. ඊට පස්සේ පොතේ පළවෙනි ප්‍රශ්න B වලට එනවා. පළවෙනි ප්‍රශ්න B කොටසට. හරි, B කොටස ලැබිලා පොතේ අපි සාකච්ඡා කරමු B කොටසට කොහොමද උත්තර ගන්න කියලා. හරි, B කොටස 16ක් සෙන්ටිමීටර දිග කම්බියක් නැමීමෙන් ඍජු කෝණාශ්‍රාකාර රාමුවක් සකස් කරලා තියෙනවා කියලා කියනවා. රාමුවේ දිග x දැස ගැන එහි පළල x ඇසුරින් ලියන්න. හරි, පොඩි try එකක් දෙමු බලන්න. පොතේ ටක් ගාලා ඔයාලට ඔය කියලා තියෙන නැත්නම් අහලා තියෙන කොටස් වල උත්තර ටික පුළු පුළු අහන විදිහට ටක් ගාලා බලන්න ගන්න. අඩු පොඩක් තිබුණොත් මම කියලා දෙන්න. ඉක්මන් කරන්න බලන්න, අපි සාකච්ඡා කරගෙන හදාගෙන යමු. හොඳයි, ඉක්මන් කරමු බලන්න පොතේ. සර් මට සර් කියන දේ ඇහෙන්නේ නෑනේ. සර් කියන දෙයක් ඇහෙන්නේ නෑනේ. දැන් පැහැදිලිද පුතේ? දැන් ඇහෙනවද? ඕ සර් දැන් හරි. ආරයිට් හරි. හොඳයි. දැන් මෙහෙමයි කියන්න පුතේ. එයාගේ B කොටස එනවා. B කොටස කියන්නේ 16ක් සෙන්ටිමීටර දිග කම්බියක් නැමීමෙන් ඍජුකෝණාශ්‍රාකාර රාමුවක් සකස් කරලා තියෙනවා. මෙහෙම ඍජුකෝණාශ්‍රාකාර රාමුවක් තියෙනවලු. හරිද? මෙයාගේ ටෝටල් ලෙන්ත් එක 16ක් සෙන්ටිමීටර කියලා කියනවා. පළවෙනි කොටස කියන්නේ පළවෙනි කොටස මෙහෙමයි කියන්නේ රාමුවේ දිග x ලෙස ගෙන මේ ෆ්‍රේම් එකේ දිග x ලෙස ගන්නලු. එතන මේ කොටස x ලු. එයාගේ පළල x ඇසුරෙන් ලියන්නලු. දැන් පුතේ කියන් හිතන්නකෝ මෙහෙම මේ මුළු දිග කම්බියේ දිග 16ක් නේ. එතකොට මෙයා x නම් මේ පැත්තත් x වෙනවනේ. හරි. එතකොට මේ පළල පැත්ත කියලා කියන්නේ සේරගේම දිග 16ක් එන්න බෑ. මේ පැති දෙක ගත්තාම හොඳට හිතන්න මෙයා x නම් මෙයා x නම් මේ දිග පැති දෙක එකතුව කීයද? 2x. දිග පැති දෙකේ එකතුව පුතා 2x. එතකොට දිග පැති දෙකේ එකතුව 2x නම් මුළු දිග 16ක් නම් 16න් 2x අඩු වුනහම එන අගයක් එනවනේ. ඒ අගයන් දෙක කියන්නේ මෙයාගේ මෙයාගේ එකතුවනේ. ඒක දෙකෙන් බෙදපුවම නේද පළල පැත්තේ එන්නේ. මම කියපු දේ තේරුණ නැද්ද? ආය අහන්නකො. මුළු දිග 16යි. හරිද? මුළු දිග 16යි. එතකොට මේ දිග පැත්ත විතරක් x වෙලා මෙයාත් x වුණාම මේ දෙන්නාගේ එකතුව 2x නේ. එතකොට 16කින් 2x ගියකොහම මෙයාගේ පළල පැති දෙකේ එකතු වෙනවනේ.
ඒක දෙකෙන් බෙදපුහාම නේද අපිට එන්නේ එක පළල පැත්තක අගය. අපෙන් අහන්නේ එයාගේ පළල x ඇසුරින් ලියන්න කියලානේ. හරිද? එතකොට මට ලියන්න පුළුවන් මෙයාගේ මෙන්න මෙහෙම පළල පැති දෙකේ එකතුව. පුතේ පළල පැති දෙක එකතුව කියන්නේ මුළු දිග 16යිනේ. 16න් x x එකතුනහම 2x නේ. 16න් 2x අඩු වුනහම පළල පැති දෙකේ එකතු වෙනවනේ. පළල පැති දෙකේ එකතුව කියන්නේ 16 ඍණ 2x. එහෙනම් ලියන්න පුළුවන් පුතේ පළල පැත්තක අගය. පළල පැත්තක අගය කියන්නේ මෙන්න මේ 16 ඍණ 2x කියන එක දෙකෙන් බෙදුවා නම් හරිනේ. 16 දෙකෙන් බෙදුනොත් 8යි, 2 දෙකෙන් බෙදුනොත් 1x. එහෙනම් පළල පැත්තක අගය කියන්නේ පුතේ 8 ඍණ x නේ. බලන්න මේ 8 ඍණ x කියලා උත්තරේ ආපු කට්ටිය චුට්ටක් මට බලන්න දාන්න මෙසේජ් එකක් ආවද කියලා. ටෙක්ස්ට් කරන්න පුළුවන් මාත් එක්ක. මේ උත්තරේ ආපු කට්ටිය බලන්න දාන්න ආවද නැද්ද කියලා. ආවද නැද්ද කියලා බලන්න කියන්න. ආවනේ. ආරච්චි හරි. දරුගේ බෙදරුවට උත්තරේ වෙලා තියෙනවා. උත්තරේ ආපු නැති දරුවෙක් ඉන්නවා නම් එයා චුට්ටක් බලා ගන්න. හරි. පළවෙනි කොටස හරි. දෙක. එම රාමුවෙන් වට වෙලා තියෙන වර්ගඵලය 11ක් වර්ග සෙන්ටිමීටර වේ නම් x මගින් මෙන්න මේ කියන වර්ගයේ සමීකරණය සපුරාලන බව පෙන්වන්න කියලා කියනවා. හරිද? දැන් මේ රාමුවෙන් වට වෙන වර්ගඵලය අහනවා. පුතේ දෙවෙනි කොටස මෙයාගේ මුළු වර්ගඵලය. හරිද? මෙයාගේ මුළු වර්ගඵලය කියනවා 11ක් වර්ග සෙන්ටිමීටර කියලා. වර්ග සෙන්ටිමීටර 11යි. මෙයාගේ වර්ගඵලය. දැන් පුතේ මෙයාගේ පළල පැත්ත අපි ගන්නනේ 8 ඍණ x කියලා. දැන් මේ ප්‍රේම් එකේ වර්ගඵලය කොහොමද ලියන්නේ? දිගයි පළලයි ගුණ කරන්න ඕනේ ඍජු කෝණාංශයක්නේ. එතකොට පුතේ වර්ගඵලය එනවා. ඒ කියන්නේ x වාරයක් 8 ඍණ x කියලා එනවා සමානයි 11යි. දැන් මේක සුළු කරලා ඔය දෙවෙනි කොටසට දීලා තියෙන ප්‍රකාශනය එනවා කියලා පෙන්වන්න බලන්න. දැන් ස්ටක් ගාලා සුළු කරගෙන සුළු කරගෙන යන්න. සුළු කරලා බලන්න උත්තරේ ඔය කියලා තියෙන විදිහට අරගෙන පෙන්වන්න. ටග්ගල ගන්න බලන්න. උත්තරේ ගත්තරම මට ගත්ත කියන්න. අනිත් අය හදාගෙන යන්න. ඔය දීලා තියෙන වර්ගයේ සමීකරණ එනවා කියලා කිව්වනම් හරි. මේක හරිම සරලයි පොඩි. දැන් මේ වරහනට එළියේ තියෙන පදයෙන් වරහන ඇතුළේ තියෙන පද ටික ගුණ කරන්න. x 8 වැඩි වෙද්දී පොතේ 8ක් x නේ ඍණ x x වලින් වැඩි වෙද්දී x වර්ගය සමානයි කියද 11යි. ඊට පස්සේ මේ පද ටික මේ පැත්තට ගෙනියන්න දකුණු පැත්තට. එතකොට ඍණ x වර්ගය මෙහාට එද්දි මෙතන බිඳුවයි නේ. ඍණ x වර්ගය දකුණු පැත්තට ඇද්දි ධන x වර්ගය කියලා එනවා. ධන 8ක් x මෙහාට ඇද්දි ඍණ 8යි x කියලා එනවා. මෙතනින් එනවා ධන 11ක්. එතකොට ඔය දීලා තියෙන උත්තරේ නියන්නේ. එම නිසා අපිට ලියන්න පුළුවන් x වර්ගයේ ඍණ 8 x ධන 11 සමානයි බිඳුවයි. ඔන්න පුතේ අපිට පෙන්වන සමීකරණය මෙන්න මේක එනවා කියලා පෙන්වනවා නම් ඔබ පුතේ නිවැරදි. හරි. අඩුපාඩු තියෙන දරුවෝ ටික හදා ගන්න බලන්න. හරි. ඉක්මන් කරන්න බලන්න. උත්තර වෙන්න ඇති. හරි හරි නේද? හොඳයි. ඊට පස්සේ පොතේ එයාගේ තුන්වෙනි කොටස වර්ග පූර්ණයෙන් හෝ අනුක්‍රමයකින් හෝ ඉහත සමීකරණය විසඳලා කම්බි රාමුවේ දිග ගණනය කරන්න කියලා කියනවා. මෙතන වර්ගමූල 5 යකයක් අපිට දෙනවා.
හරි මොකද්ද දරුවනේ සූත්‍රය මෙන්න මේ සමීකරණයනේ මේකට ආදේශ කරන්න තියෙන්නේ අපිට ලියන්න පුළුවන් පොතේ මෙහෙම ලියන්න පුළුවන් x වර්ගය ඍණ 8x ධන 11 සමානයි බිංදුව අපි මේක පොතේ සූත්‍රය පාවිච්චි කරලා අපි විසඳමුකෝ සූත්‍රය පාවිච්චි කරද්දී මෙයාගේ සිම්පල් a මුල් පදයේ කීයද 1යි b නියත පදයේ කීයද ඍණ 8යි c සරි මෙතනදී සංගුණක ඍණ 8යි c නියත පදය 11යි ආදේශ කරනවා සූත්‍රය x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ගයේ ඍණ 4ක් ac වල වර්ගමූලය බෙදීම 2ක් a ඔන්න මේ සූත්‍රයට ආදේශ කරන බලන්න ආදේශ කළ උත්තර ටික ගන්න බලන්න ටක් ගාලා ආදේශ කළ උත්තර ටික ගන්න බලන්න ওই සූත්‍රයට මේ සමීකරණයේ පද ටික ආදේශ කළ උත්තර ගමු බලන්න ඉක්මන් කරන්න ඉක්මන් ගමු ඉක්මන් ආදේශ කරන බලන්න ආදේශක උත්තර ටික ගන්න ඉක්මන් කරලා ගන්න ආදේශ කරද්දී පොතේ මෙහෙම එනවා ඔයාලා දන්නවා ඍණ b කියන්නේ පොතේ ඍණ 8යි ධන හෝ ඍණ වර්ගමූල ලකුණ ඇතුලේ b කියන්නේ ඍණ 8යි ඍණ 8 වර්ගයේ ඍණ 4යි a කියන්නේ 1යි c කියන්නේ 11යි බිඳුවා දෙක වාරයක් a කියන්නේ 1යි මෙතනින් එනවා ඍණයි ඍණයි ධන 8යි ධන හෝ ඍණ වර්ගමූල ලකුණ ඇතුලේ 8 වර්ගය කියන්නේ 64යි ඍණයි 4 11 44යි බෙදුව දෙකේ මේක ලියනවා 8 ධන හෝ ඍණ 64 න් 44 ක් අඩු කරනවා 20යි වර්ගමූල 20 බෙදුව දෙකේ හරිද ඊට පස්සේ මේක තව ටිකක් සුළු කරනවා මේක අපිට තව ටිකක් සුළු කර හැකි වෙන්නේ මෙහෙම සුළු කරනවා 8 ධන හෝ ඍණ 20 ලියනවාම පූර්ණ වර්ග සංඛ්‍යාවක් විදිහට 4වරක් 5 කියලා ලියන්න පුළුවන් නේ 4වරක් 5 බිඳුව දෙකෙන් 8 නේද ධන හෝ ඍණ 4 වර්ගමූලයේ කියන පුතේ 2යි මේ මූල 5 එහෙම වෙනවා බෙදීම 2යි 8 දෙකෙන් බෙදලොත් 4යි ධන හෝ ඍණ 2 දෙකෙන් බෙදලොත් 1යි වර්ගමූල 5යි ඔන්න ඔබ ගන්නවා හරිද ඊට පස්සේ ලියන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම x සමානයි 4 ධන වර්ගමූල 5 හෝ අපිට ලියන්න පුළුවන් පුතේ x සමානයි හරි 4 ඍණ වර්ගමූල 5 කියලා ලියන්න පුළුවන් 4 ධන මූල 5 යගේ කියනවා 2.24 කියලා හෝ x සමානයි 4 ඍණ 2.24 මේ දෙන්න එකතු වෙන දෙනවා 6.24 හෝ x සමානයි මෙතනින් එනවා 10න් 4ක් ගියොත් 6යි 9න් 2ක් ගියොත් 7යි 3න් 2ක් ගියොත් 1යි කියලා 1.7යි 6ක් කියලා එනවා ඊට පස්සේ අපේ ගහන්නේ කම්බි රාමුවේ දිගණි ඒ නිසා මේ දිගවල් දෙකම අපිට සලකන්න පුළුවන් සාධාරණ අගයන් වන නිසා අපි ඔක ලියනවා මෙන්න මෙහෙම ලියනවා x සමානයි 6.24 සෙන්ටිමීටර් එහෙම නැත්නම් x සමානයි 1.76 සෙන්ටිමීටර් කියලා ලියලා අවසන් කරනවා ඔන්න පොතේ x සඳහා විසඳුම් ටික ලබා ගත්තා හරි අඩපාඩු තියෙන දරුවෝ ඉන්නවා නම් පුළුවන් ඉක්මනින් මේ ටික ඔය ඩිස්ප්ලේ එකේ තියෙන සියල්ලක්ම නෝට් කරගෙන ඉවර කරන්න හරි try එකක් දෙන්න බලන්න තව මාසයක් නැහැ ඔයාලගේ විභාගෙට හරි දින ගණනයි තියෙන්නේ මේ 6 විභාගේ පටන් ගන්නවානේ හරි අද ඇවිල්ලා අප්‍රේල් 24යි එතකොට තව දවස් 6යි සියලුම දවස් 12ක් විතර තියෙන නේද 12 නුත් දැන් අද රෑනේ එතකොට දවස් 11ක් විතර අපිට ගණන් ගන්න වෙන්නේ
ඔතනින් පුතේ පළවෙනි ප්‍රශ්න වලට ඉවර වෙනවා. අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවා නම් හදා ගන්න බලන්න. වැඩි ඉවර කට්ටිය දෙවෙනි ප්‍රශ්නෙට එන්න බලන්න. ඉක්මන් කරමු බලන්න. හරි, මේක ඉවරද? ඉවරදනේ. හරි, අපි මේක මකමු නේද? තව එක ලියනා ඉන්නවද කවුරුත්? ලියනා කවුරුත් නැතුව ඇති නේ? හරි නේද උදේ? මොකද උදේ පැහැදිලි නැහැ. අනිස චුට්ටක් ඉන්නකෝ. හරි, තව ලියනයි ඉන්නවනම් ටක් කරන්න නෝට් කරගන්න. වැඩි ඉවරලා ඔබට කියන්න හරි කියලා. හරි, වැඩි ඉවර කට්ටිය දෙවෙනි ගාන හොඳට වතාවක් කියව ගන්න. දැන් හරිද පුතේ? තව ලියනවද? ඉවරද පුතේ? තව ලියනවද? හරි සර්. හරිනේ, රයිට්. හරි, චතු අමරකෝන් කියනවා සර් රෙකෝඩින් එක ගන්න පුළුවන්ද කියලා. ඔව්, මම මේ හැම ලෙසන් එකකම රෙකෝඩින් එක ඔයාලගේ ගෲප් එකට දානවා. අපි කමියුනිටි ගෲප් එකක් හදලා තියෙනවා, ගෲප් එකට දානවා. මේ හැම වීඩියෝ එකක්ම එක ලින්ක් එකක් දානවා, YouTube අප්ලෝඩ් කරලා ඔයාලට ලින්ක් එකක් දානවා. එතකොට විභාගකට යන අවස්ථාවල ඔයාලද මේ පේපර් සෙට් එකක් ඔයාලට එයි. ඔයාලට දැනට ප්‍රස්තාර ගණන් ටික තියෙනවා. ඊට පස්සේ මම දැන් සමීකරණ ගණන් ටික තමයි දැන් සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ හෙට බ්‍රහස්පතිදානේ පොතේ, හෙට බ්‍රහස්පතිදා හෙට හවසත් ওই විදිහටම හැන්දෑව කියන්නේ හවස 8:00 වගේ වෙයි. 8:00 ඉඳලා අපි 10:00 වගේ වෙනකන් ටයිම් එක අරගෙන අපි හෙට දවසේ සාකච්ඡා කරන උදේ බොහොමිට මම හිතන්නේ හෙට දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. මට මතක නැහැ මොකක්ද හදලා තිබ්බ ෂෙඩියුල් එක මොකක්ද බලන්න පස්සේ වෙලා කොහොමද වරණ වෙන්නේ මේ ටික වෙනවා. ත්‍රිකෝණමිතිය ගණන් ටික හදනවා, ඊට පස්සේ පරිමාව ගණන් ටික හදනවා, ඊට පස්සේ ශ්‍රේණි පාඩමට යනවා, ඊට පස්සේ කුලක සම්භාවිතාව ගණන් වලට යනවා. මූලික වශයෙන් ওই ටික කතා කරනවා. ඊට අමතරව අපිට තියෙන කාලය අනුව ඔයාලගේ පළවෙනි පේපර් එකටත් අපි උදව්වක් දෙනවා. මම ටාගට් කරලා තියෙන දවස් 11, දවස් 11කින් ඔයාලගේ මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න තමයි මම ඒ වැඩසටහන සූදානම් කරලා තියෙන්නේ. එතකොට ඒ දවස් 11න් ඇතුළත ඔයාලගේ සිලබස් එකේ බොහෝ විට 100%ක්ම අපිට ආවරණය කරගන්න පුළුවන් වෙයි. ඒ කතා කරන හැම පාඩමකම මේ පේපර් එකත් එක්ක මම වීඩියෝ එක ඔයාලට දුන්නාම ඔයාලට ඉඩ තියෙන වෙලාවට ඒක බල 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 අඩුපාඩු හදාගන්න පුළුවන් වෙයි පුතේ මම හිතන්නේ. හරි, ඒ නිසා හැමෝම හොඳින් සම්බන්ධව වැඩ ටික කරගෙන යන්න. හරි, ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ ওই ප්‍රශ්නවල මම කොහොමද දවසෙත් ඔයාලට කියන්නේ. මම පන්ති වෙරෙදි මම WhatsApp නම්බර් එක මොකද දාන්නම්. ඒ නම්බර් එකට ඔයාලා ඕන වෙලාවක තියෙන මොන හරි ගැටලු තිබුණොත් මාත් එක්ක කතා කරන්න. ඔයාලා මට කතා කරලා මම වැඩක හිටියොත් හරි ක්ලාස් එක හිටියොත් හරි ආන්සර් කරන්න එකක් නැති වෙයි. ඒ නිසා ඔයාලා මේ එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මට WhatsApp කරලා දියන්න. මම එතකොට ඕන වෙලාවක ඔයාලට ගැටලු වලට පිළිතුරු දෙන්න සූදානම්. පැහැදිලිනේ? හරි, දැන් අපි පහුගිය දවස් දෙකේම, ඒ කියන්නේ සඳුදා සහ අඟහරුවාදා, හරි සඳුදා සහ අඟහරුවාදා කියන දවස් දෙකේම අපි පුතේ මේ පාන්දර 4 ඉඳලා උදේ 6:00 වගේ වෙනකන් අපි ක්ලාස් කළා. සම්බන්ධ වුණ හුඟක් දරුවෝ එකට, සම්බන්ධ නොවෙච්ච අයට වීඩියෝ ටික ගන්න පුළුවන්, බය වෙන්න එපා.
හරි මම දැන් එනවා දෙවෙනි ප්‍රශ්නෙට පුතේ. දෙවෙනි ප්‍රශ්නේදී මෙහෙමයි කියන්නේ, දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටස. හරි, කාර් රථ සහ යතුරු පැදි, හරි, කාර් රථ සහ යතුරු පැදි ගාල් කිරීම සඳහා ඇති රථ ගාලක කාර් රථයකින් දෛනික වැය කරන ගාස්තුව යතුරු පැදියකින් දෛනික වැය කරන ගාස්තුව මෙන් දෙගුණයක් කියලා කියනවා. හරි, එක්තරා දිනක රථගාලයේ හිමිකරු කාර් රථ 15කින් සහ යතුරු පැදි 50කින් රුපියල් 1600ක ආදායමක් ලබනවා කියලා කියනවා. හොඳයි, අපෙන් අහනවා පළවෙනි කොටස, කාර් රථයකින් දිනකට රුපියල් X ද යතුරු පැදියකින් දිනකට රුපියල් Y ද ගාස්තු අය කරනවා කියලා හිතලා X සහ Y ඇසුරින් සමගාමී සමීකරණයක් ගොඩනගන්න කියලා කියනවා. හරි, කාර් රථයකින් දිනකට අය කරන්නේ X නි. හරි, එතකොට යතුරු පැදියකින් දිනකට අය කරනවා Y කියලා. හරි, එතකොට දරුවනේ ඔය ප්‍රකාශනය අපිට ලබා දීලා තියෙන නිසා මම මෙන්න මෙම ගන්නවා. හොඳට හිතන්නකෝ. දැන් මෙතන කියනවා මෙන්න මේ ස්ටේට්මන්ට් එකේ, ඒ කියන්නේ උඩින්ම දීලා තියෙන ප්‍රකාශනය කියන මෙන්න මෙම කතන්දරයක්. කාර් රථ සහ යතුරු පැදි ගාල් කිරීම සඳහා ඇති රථ ගාලක කාර් රථයකින් දෛනික වැය කරන ගාස්තුව වගේ යතුරු පැදියකින් දෛනික වැය කරන කාර් රථයකින් දෛනික වැය කරන ගාස්තුව යතුරු පැදියකින් දෛනික වැය කරන ගාස්තුවෙන් දෙගුණයක්. එතකොට කාර් රථයකින් දෛනික වැය කරන්නේ යතුරු පැදියකින් දෛනික වැය කරන වගේ දෙගුණයක ගාණක්. එතකොට අපිට මෙතන කියනවානේ කාර් රථයෙන් අය කරන ගාණ රුපියල් කීයද? X කියලා කියනවානේ. කාර් රථයෙන් X ගාණක් අය කරනවා. එහෙනම් යතුරු පැදියකින් අය කරන ගාණ කීයද? Y. යතුරු පැදියකින් අය කරන ගාණ වගේ දෙගුණයක් කීයද? 2Y. එතකොට පුතේ කාර් රථයකින් අය කරන ගාණ වෙන්නේ යතුරු පැදියකින් අය කරන ගාණ වගේ දෙගුණයකට. එහෙනම් මේ දෙන්න සමාන නැද්ද? සමානයිනේ. X සමානයි 2Y කියලා අපිට කියන්න පුළුවන්නේ. ඔන්න X කියන්නේ කාර් රථයෙන් අය කරන ගාණ. Y කියන්නේ යතුරු පැදියෙන් අය කරන ගණන. එතකොට යතුරු පැදියෙන් අය කරන ගණන වගේ දෙගුණයක ගණනක් කාර් රථයෙන් අය කරනවා කියලා කියන්නේ. එහෙනම් කාර් රථයේ අය කරන මුදල සමානයි යතුරු පැදිය අය කරන ගාණ වගේ කී ගුණයකටද? දෙගුණයකට. හරි. ඊට පස්සේ කියනවා, ඊට පස්සේ තව ඔතනදී කියනවා පොතේ මෙහෙම දෙයක්. මොකද්ද කියන්නේ? එක්තරා දිනක රථගාලේ හිමිකරු කාර් රථ 15කින්. දැන් එක කාර් එකකින් ගන්න කොච්චරද පොතේ? X මුදලක්. කාර් රථ 15කින් ගන්න කොච්චරද? 15ක් X, 15යි X කියලා මුදලක් නේ. කාර් රථයකින් X ගන්නවා නම් කාර් රථ 15ක් තියෙනවා නම් 15යි X වෙනවා. යතුරු පැදි 50ක් තියෙනවලු. එක යතුරු පැදියකින් Y ගන්නවා නම් යතුරු පැදි 50න් කොච්චරද? 50ක් Y. මේ දෙන්නම එකතුව රුපියල් කීයක් එනවා කියලාද කියන්නේ ආදායම? 1600යි නේද? එහෙනම් මේක පළවෙනි සමීකරණය, මේක දෙවෙනි සමීකරණය. ඔන්න පොතේ සමගාමී සමීකරණ යුගල. පැහැදිලිද? හරි. ඔන්න සමගාමී සමීකරණ යුගල. දැන් පුතාලා ඉක්මනින්ම කරන්න දෙවෙනි ප්‍රශ්නේ ඒ කොටසට සමගාමී සමීකරණ ගොඩනගන්න. ගොඩනගලා දෙවෙනි කොටසෙන් කියනවා මෙම සමගාමී සමීකරණ යුගල විසඳලා කාර් රථයකින් සහ යතුරු පැදියකින් දිනකට අය කරන ගාස්තු වෙන වෙනම සොයන්න. ඒ කියන්නේ පුතේ X අගේ වෙනමමයි Y අගේ වෙනමමයි ගණනය කරන්න කියලා කියන්නේ. පුතාල කරන්න මේ සමගාමී සමීකරණ දෙක සුළු කරලා X අගය කීයද Y අගය කීයද කියලා හොයන්න බලන්න. ටම් දාලා ඒක කරන්නකෝ. ඒක ලේසි වලට. ඉක්මන් කරන්න. ට්‍රයි එක දෙන්න බලන්න තනියම ගන්න. හරි, x වලයි y වලයි උත්තර හොයලා තියනවා දරුවෝ. ඉක්මන් කරලා ගමු අපි. දැන් ආපු උත්තර ටිකක් මට දාන්න. ටක්ටක් ගාලා පුළුවන් අය. ටක්ගල උත්තර ගන්න බලන්න.
ගොළුම ටට්ටක් ගාලා ගන්න. ආපු එක්සා වයි වල වටිනාකම් ටික මට දාන්න. එක්සයි ඉතුරු ටික දාන්න. උත්තරාලු කට්ටි රටා කරලා දාන්න. නිත්මි උත්තරාලු දෙ අවිශාන් ඉක්මන් කරන්න. ජනන වාගේ උත්තර හරි ඔබේ ඔයා දාලා තියෙන උත්තර හරි කියලා තියෙනවා. වාගේ උත්තර හරි. නිමේෂගෙත් උත්තර හරි. රවිශාන්ගේ උත්තර හරි. අනිත් අයට ට්‍රයි එකක් දෙන්න බලන්න. මනීෂා පොඩ්ඩක් උත්තරේ බලන්න පොඩ්ඩක් චෙක් කරලා පුතේ. මනීෂාගේ උත්තරේ චුට්ටක් සක්සරණෙගෙත් පොඩ්ඩක් උත්තරේ චෙක් කරලා බලන්න. අවිශාන්ත සිල්වා හරි. සක්සරණෙගෙත් පොඩ්ඩක් උත්තරේ චෙක් කරලා බලන්න. මුචු වෙනසක් වෙලා ඇති. හොඳයි වල වැඩ කරනවා ඉක්මන් කරමු අපි ඒ නිසා. බලන්න ගන්න උත්තර ටික අනිත් අයට අට්ටංගල බලන්න. මොකද ගන්න බලන්න. ටක්කර ගමු අපි. හරි දැන් උත්තර ආවද නැද්ද? හරි හුඟක් අඩු උත්තර වෙලා තියෙනවා. දැන් x සමානයි 2ක් y කියලා පළවෙනි සමීකරණය එනවා. ඊට පස්සේ පොතේ 15ක් x ගණන් 50ක් y සමානයි 1600ක් කියලා එනවා. දැන් අපෙන් අහන්නේ xy සුළු කරලා දරුවනේ දෙවෙනි කොටසෙන් අහන්නේ කාර් රථයකින් සහ යතුරු පැදයකින් දිනකට අය කරන ගාස්තු වෙන වෙනම. දැන් මම කරනවා මෙන්න මෙහෙම x සමානයි 2ක් y නම් මම මෙන්න මෙතන තියෙන x ළඟට මේ වටිනාකම ආදේශ කරනවා. මම ලියනවා 1 හා අංක දෙකෙන් අංක 1 හා අංක දෙකෙන් ලියනවා මෙහෙම 15y x තියෙන තැනට දානවා 2ක් y ධන 50ක් y සමානයි කියද 1600ක් කියලා මට කෙලින්ම ලියන්න පුළුවන්නේ
ඊට පස්සේ ලියනවා 15 දෙනා කියන් කියලා 30ක් වයි ධන 50ක් වයි සමානයි 1600යි 50යි 30යි කියද 80ක් වයි සමානයි 1600යි වයි හොයන්න දෙපැත්තම පුතේ මම මොකද කරන්නේ 80ෙන් බෙදනවනේ 80ට 80 කැපෙනවනේ වයි සමානයි බිංදුවට බිංදුව කැපෙනවා 16ට 8 ඒවා 2යි බිංදුවයි වයි කියන්නේ කියද 20යි වයි 20යි මේ අගේ හුඟක් වැඩ විල තිබුණා ඊට පස්සේ මේ අගේ ආදේශ කරමු පුතේ අංක එකට මම ලියනවා y සමානයි 20හි අගය අංකයකට ආදේශයෙන් අංකයකට ආදේශයෙන් එතකොට එනවා x සමානයි 2යි y දෙක වාරයක් y කියන්නේ කීයද 20යි එම නිසා x කියන්නේ කීයද 40යි පුතේ x කියන්නේ වටිනාකමක් වෙනවා 40ක් කියලා x සමානයි 40යි හරි ඔන්න y 20යි x 40යි ඔය විදිහට පුතේ වටිනාකම් ටික එන්නේ අඩුපාඩු තියෙන දරුවෝ ටික ටග් ගාලා බලන්න මේ ප්‍රකාශන ටික නෝට් කරගන්න අඩුපාඩු තියෙන ටිකට අඩුපාඩු තියෙන දරුවෝ ටික ඉක්මනින් මේව හදා ගන්න හරි ඉපං කරගමු ඔන්න xy හරි ඊට පස්සේ ආගේ තුන්වෙනි කොටසත් කියනවා තමයි මේක ලියනා ඉන්නවද පුතේ ලියනා ඉන්නවද කියන්න කවුරුත් නැහනේ මම මේක බකුවට කවන්න නැද්ද හරි බකමු තුන්වෙනි කොටස කියනවා එක්තරා දිනක ගාල් කර තිබූ කාර්ණත එම් ගණනකින් හා යතුරුපැදි එන් ගණනකින් ලැබූ මුළු ආදායම කියනවා කැපිටල් ටී කියලා. ටී සඳහා ප්‍රකාශනයක් එම් සහ එන් හැසිරින් දෙන්න කියලා කියනවා. අපි බලමු මේ ඔන්න ප්‍රකාශනයක් ගන්න කියලා කියන්නේ අපිට. අපි දැන් ප්‍රකාශනයක් ගමු. ඔය දීලා තියෙන කතන්දරයට අදාළව. දැන් බලන්නකෝ මෙහෙමයි කියන්න පුතේ. එක්තරා දිනක ගාල් කර තිබූ කාර්ණත එම් ගණනකින් හා යතුරුපැදි සිම්පල් එන් ගණනකින් ලැබූ මුළු ආදායම කැපිටල් ටී නම් ටී සඳහා ප්‍රකාශනයක් අපෙන් අහනවා හරි හරි දැන් එතකොට අපි දැන් මෙතනදී ගත්තනේ පුතේ y කියන්නේ අපි ගත්තනේ 20ක් කියලා x කියන්නේ 40ක් කියලා ගත්තනේ එතකොට y කියලා ගත්තේ මොකක්ද y කියලා ගත්තේ y y y y කියලා ගත්තේ මොකක්ද යතුරුපැදියකින් දිනකට හම්බෙන ගාන එතකොට පුතේ අහන්නකෝ යතුරුපැදියකින් දිනකට හම්බෙන ගාන 20යි අපි දැන් ගත්තනේ එහෙම y කියන්නේ 20ක් කියලා ගත්තා x කියන්නේ 40ක් කියලා ගත්තානේ මේකනේ අපිට ආපු අගය ඔන්න දැන් බලන්න මම මේ කියන කාරණාව හරි මම දැන් මේ කියන කාරණාව හොඳට තේරුම් ගන්න y 20යි x 40ක් කියලා ආවනේ හරි දැන් අපි මෙතනදී දැන් මෙන්න මෙහෙම එකක් කියන්නේ එක්තරා දිනක ගාල් කර තිබූ කාර් රථෙම් ගණනකෙන් හරිද එතකොට y කියලා අපි අරගෙන තියන්නේ මෙතන යතුරු පැදිනේ මේ තියෙන යතුරු පැදි යතුරු පැදි මේ තියෙන්නේ කාර් යතුරු පැදියකින් නම් ගානයි කාර් එකකින් දිනකට හම්බ වෙන ගාන නෙවෙයි කියන්නේ දැන් තුන්වෙනි කොටස කියන්නේ මෙහෙමයි එක්තරා දිනක ගාල් කර තිබූ කාර් රථෙම් ගණනක් කාර් එකකින් හම්බෙන්න එකකින් රුපියල් 40ක් නේ ඒ වගේ එම් ගණනක් තියෙනවා නම් එම් ගණනෙන් හම්බෙන ගාන කියන්නේ කීයද 40ක් එම් ඊට පස්සේ යතුරු පැදි එන් ගණනක් තියෙනවලු යතුරු පැදියකින් හම්බෙන් රුපියල් 20යි එතකොට ඒ වගේ ව එන් ගණනක් තියෙනවා නම් යතුරු පැදි වලින් හම්බෙන මුළු ගාන කියන්නේ දරුවනේ 20 වැඩි වෙන්න ඕනේ එන් වලින් පැහැදිලිද හරි ආදායම කැපිටල් ටී ලු එතකොට මුළු ආදායම කැපිටල් ටී කියලා කියනවනේ හරි එතකොට මට ලියන්න පුළුවන් පොතේ මෙන්න මෙහෙම මේ කියන්නේ කාර් රථ එන් ගණනක් තියෙනවනේ මට ලියන්න පුළුවන් කාර් වලින් ලැබෙන ආදායම දැන් එක කාර් එකකින් රුපියල් 40ක් ලැබෙනවනේ ඔය කතන්දරේ කියනවනේ කාර් රථ එන් ගණනක් තියෙනවා කියලා එහෙනම් 40යි එම් ඊට පස්සේ යතුරු පැදි වලින් ලැබෙන ආදායම යතුරු පැදියේ රුපියල් 20ක් හම්බෙනවා යතුරු පැදි තියෙනවා කොච්චරක්ද සිම්පල් n ගණනක් එතකොට 20යි n හරිද
ඊට පස්සේ පුතේ කියනවා මුළු ආදායම කියන්නේ කැපිටල් කොච්චරක් කියනද කියන්නේ ටී කියලායි කියන්නේ. එතකොට කාරුණින් ලැබෙන ආදායමයි යතුරු පැදි වලින් ලැබෙන ආදායමයි කියන දෙන්නක එකතු වෙනද පුතේ කැපිටල් ටී කියන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් එම නිසා කැපිටල් ටී කියන්නේ 40ක් එම්ට 20ක් එන් එකතු වෙච්චාගේනේ. ඔන්න පුතේ අපෙන් අහන්නේ එම් එන් ඇසුරින් ටී සඳහා ප්‍රකාශනයක්. ඔන්න ටී සඳහා ප්‍රකාශනයක් ගත්තා. අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවනේ ඉක්මනින් මේක ගන්න බලන්න. මේ ප්‍රකාශනයේට වටිනාකම මේ විදිහට ලැබිච්චයි පොඩ්ඩක් මට බලන්න කියන්න. ඔයාගේ ආවනම් හරි ලැබුණද බලන්න ඔයාගේ. හරි ඉක්මන් කරන්න බලන්න අඩුපාඩු තියෙන අය හදාගන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරලා ගන්න. හරි ඉවරයි නේද මං හිතන්නේ. හරි ඊට පස්සේ බී කොටස කියනවා. හරි බී කොටස කියන මෙහෙම බී කොටස කියනවා සාධක සොයන්න කියලා කියනවා. හරි මේක මම මැකුවට කමක් නැද්ද? අනේ මට සයිඩ් එකකින් හදන්න පුළුවන්. සාධක සොයන්න කියන මොනවද සාධක සොයන්න කියන්නේ? එක ධන S ඍණ සිම්පල් T ඍණ ST මෙයාගේ සාධක සොයන්න කියනවා. පුතේ අපිට සාධක සොයන්න පුළුවන් මෙන්න මෙහෙම. එක ධන S කියලා ලියනවා මේ දෙන්නගෙන් ඍණ T එකක් එළියට ගමු. T T වලින් බෙදුණොත් එකයි ඍණයි ඍණයි ධන ST T වලින් බෙදුණොත් S කියලා එනවා. එතකොට මෙතන එක ධන S පදයක් තියෙනවා මෙතන එක ධන S එකක් තියෙනවානේ. එහෙනම් පොදු සාධකයේ කියලා එක ධන S එකක් එළියට ගන්නවා. මෙතන ඉතිරි වෙන්නේ එතකොට එකයි ඍණ T. ඔන්න පුතේ ඔය කියන කෙනාගේ සාධක හොයපු විදිහ. හරි හරිම සරලයි. පළවෙනි පද දෙක වෙනමම ගත්තා. දෙක තුන පද දෙක තුන සහ හතර පද දෙක වෙනමම ගත්තා. මෙතනින් පොදු සාධකයක් ට්‍රිනිටි ගත්ත එළියට මෙතනින් පොදු සාධකයක් එකක් අරන් තියෙන්නේ. ඊට පස්සේ එක ධන S කියලා එක දෙන්නටම පොදුයි. මෙතනින් එනවා එක ඍණ T කියලා. ඔන්න පුතේ පිළිතුරු ටික. එකක් ගාලා ගන්න බලන්න. ඉක්මන් කරලා ගමු අපි. අඩුපාඩු තියෙන දරුවෝ හදාගන්න ඉක්මනින්ම. හරි ඔන්න ප්‍රශ්න දෙකකට අපි උත්තර ගත්තා. ප්‍රශ්න දෙකක් හරි. තුන්වෙනි ප්‍රශ්නටත් අපි යමු පුතේ. තුන්වෙනි ප්‍රශ්නය විභාගයට තව දවස් 12කුත් නැහැ, දවස් 11ක් විතර තියෙන්නේ. හරි තුන්වෙනි ගානට යමු. හරි බයක් එහෙම නැහැ නේද? දැන් පුතාලා හැමෝම විභාගයට හොඳට රෙඩි වෙලා ඉන්නේ. දැන් ඇඩ්මිෂන් නම් අරන් නැහැ මං හිතන්නේ වල නේද? දැන් ලබන සති වල ඇඩ්මිෂන් හම්බ වෙනවනේ. හරි ඇඩ්මිෂන් අරගෙන ස්කෝල් වල පොඩි පොඩි පාටිස් එහෙම ඇති ඒවා දාලා ෆන් එකේ ඉන්න තියෙන අවසාන සතියේ නේද ඔයාලගේ? ආ පාසල් යන මාස 3ක 4ක නිවාඩුවක් හම්බ වෙන පාසලට යන්න තියෙන අවසාන සතිය. හරි. හොඳයි පුතා. තුන්වෙනි ප්‍රශ්නයටත් අපි යමු. තුන්වෙනි ප්‍රශ්නයටත් අපි යමු. හරි. x හා y අනු අභ්‍යාස පොත් වර්ග දෙකකි. x වර්ගයේ පොත් 3ක සහ y වර්ගයේ එක පොතක මුළු ස්කන්ධය ග්‍රෑම් 200යි. හරි. ලස්සන කතාවක් කියන්නේ බලමු අවබෝධයක් ගන්න බලන්න උත්සාහ කරන්න. හරි x හා y කියන්නේ අභ්‍යාස පොත් වර්ග දෙකක් කියනවා. x වර්ගයේ පොත් 3ක සහ y වර්ගයේ එක පොතක මුළු ස්කන්ධය ග්‍රෑම් 200යි. හරි පළවෙනි කොටස කියනවා
X වර්ගයේ එක පොතක සහ Y වර්ගයේ පොත් දෙකක මුළු ස්කන්ධය වේ. ඊට පස්සේ කියන X වර්ගයේ පොතක ස්කන්ධය ග්‍රෑම් X ද, Y පොතක ස්කන්ධය ග්‍රෑම් Y ද ලෙසගෙන X හා Y අඩංගු සමීකරණයක් ගොඩනගන්න කියලා අපිට කියනවා. පළවෙනි කොටස සමීකරණ ගොඩනගමුද? හරි, ටක්කල ගන්න බලන්න. සමීකරණ දෙක ගොඩනගන්න බලන්න, ටක් දාලා. ගොඩනගමු සමීකරණ දෙක මට දාන්න බලන්න. පොඩි ට්‍රයි එකක් දෙන්න. පුළුවන් වරට ගන්න උත්තර ටික. ඉක්මන් කරන්න. මහන්සි නෑ නේද? දැන් ඔයාලා අද නම් ඉස්කෝලේ, ආදි ඉස්කෝලේ දව අද ඉස්කෝලේ පටන් ගත්ත දවසනේ ඔයාලගේ. අද ඉස්කෝලේ යන්නත් ඇති. හරි, හවස සමට ක්ලාස්ෙම තියෙනවත් ඇති. හෙට ඇඩ්මිෂන් හම්බ වෙනවා කියලා කියනවා. අයිට් රවිශාන්ලට හෙට හෙට ඇඩ්මිෂන් හම්බ වෙනවා. ඔව්, හෙට ඉඳලා කියන හම්බ වෙනවනේ. ලබන සතියේ සමුගක් ඉස්කෝලේ ලබන සතිය හම්බ වීමක් දැන්නේ. හෙට ඇවිල්ලා කවද්ද? 24. හෙට 25 නේ ආවෝ. 25 හම්බ වෙනවා තමයි. 25න් පස්සේ තමයි ඉස්කෝලේ හම්බ වෙන්නේ. හරි. පොතල ඉක්ම කරලා ගන්න බලන්න. සමීකරණ දෙක ගොඩනගන්න. මෙතන පළවෙනි කොටසේ මේ පොඩි සීන් එකක් තියෙන චුට්ටක් හදා ගන්න. තැන x වර්ගයේ එක පොතක හා y වර්ගයේ පොත් දෙකක මුළු ස්කන්ධය වේ කියලානේ කියන්නේ. එතන හදා ගන්න x පළවෙනි කොටස, පළවෙනි කොටසට අදාළව මේ ඒ වාක්‍ය පොঞ্চি අඩුවක් තියෙන හදා ගන්න. x වර්ගයේ එක පොතක හා y වර්ගයේ පොත් දෙකක මුළු ස්කන්ධය ග්‍රෑම් 200ක් වේ කියලා හදා ගන්න. x වර්ගයේ ඔය පළවෙනි වාක්‍යෙම හදා ගන්න. x වර්ගයේ එක පොතක හා y වර්ගයේ පොත් දෙකක මුළු ස්කන්ධය ග්‍රෑම් 200ක් වේ. ග්‍රෑම් 200ක් වේ කියලා හදාගන්න. නැත්නම් ඊළඟ සමීකරණය ගන්න බැරුව යනවා. බලන්න දැන් මෙන්න මෙහෙම විදිහට බලන්න පුතේ. x සහ y යන අභ්‍යාස පොත් වර්ග දෙකකී x වර්ගයේ පොත් 3ක, හරි, තුන්වෙනි ප්‍රශ්නයයි මේ උත්තර ගන්න. x වර්ගයේ පොත් 3ක, x වර්ගයේ පොත් 3යි කියන්නේ 3x සහ y වර්ගයේ එක් පොතක, ඒ කියන්නේ y, මෙන්න මේ දෙන්නගේ එකතුව මුළු ස්කන්ධයේ ග්‍රෑම් 200ක් කියලා කියනවා. ග්‍රෑම් 200යි. බලන්න පුතේ පළවෙනි සමීකරණය. ඊළඟට කියනවා x වර්ගයේ එක පොතක හා x වර්ගයේ එක පොතක හා y වර්ගයේ පොත් දෙකක, y වර්ගයේ පොත් දෙකක එකතුවක් දරුවනේ අපිට කියනවා ග්‍රෑම් 200යි කියලා. හරි, ඔන්න පොතේ දෙවෙනි සමීකරණය. ඔන්න සමීකරණ දෙක මේ දෙන්න ආවනම් ඔබ නිවැරදි. හරි, try එකක් දෙන්න බලන්න. ඔතනින් ඉස්සරහට උත්තර ගන්න. ඔන්න සමගාමී සමීකරණ දෙක ගොඩනැගුවා. දෙවෙනි කොටස කියනවා සමගාමී සමීකරණ දෙක විසදා එක් එක් වර්ගයේ පතක ස්කන්ධය සොයන්න. ටක් ගාලා බලන්න ගන්න. පතක ස්කන්ධය උතරට පුළුවන් ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා ගමු. ඉක්මන් කරලා ගන්න බලන්න. x සමීකරණය සුළු කරන්න බලන්න. සුළු කරලා උත්තරය ගන්න. පංගල ගන්න. හරි, දාවද x කීයද y කීයද කියලා ගන්න බලන්න. x කීයද y කීයද කියලා ගන්න බලන්න. දැන් කොහොමද ඔබ සුළු කරන්න? ලේසිම ක්‍රමය මොකද්ද? ඔයාලට පුළුවන් ඕන නම් දෙවෙනි සමීකරණයේ x ල සංගුණකය 3ක් කරගන්න, මේ දෙවෙනි සමීකරණයම 3ින් ගුණ කරන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි සමීකරණයේ y වල සංගුණක 2ක් කරගන්න, පළවෙනි එක 2කින් වැඩි කරන්නත් පුළුවන්. අපිට ලේසි මොකද්ද? ලේසි දෙවෙනි සමීකරණයේ x ල සංගුණකය 3ක් කරගන්න එකනේ. ඔබ ලියනවා අංක දෙක සමීකරණය වැඩි කරනවා පොතේ 3. 3 වරක් x කියන්නේ 3x. 3 වරක් 2 කියන්නේ 6iy. 3 වරක් 200 කියන්නේ 600i. මේක වෙල්ල අංක 3 සමීකරණය. හරිද? දැන් ඔයාලට පේනවා 1 සහ 3 කියන සමීකරණ දෙකේ x වල සංගුණක සමානයි. y වල සංගුණක නම් සමාන නැහැ. ඒ නිසා වට පුළුවන් 3ෙන් එකක් අඩු කරන්න.
තුනෙන් එකක් අඩු කරමු අපි. තුනෙන් එකක් අඩු කරනකොට අපිට ලියන්න වෙන්නේ 3i x ධන 6ක් y කියන සමීකරණයෙන් මෙයා අඩු වෙනවා. 3i x ධන y කියන පදේ අඩු වෙනවා. සමානයි 500ෙන් අඩු වෙනවා පුතේ 200ක්. 500ෙන් 200ක් අඩු වෙනවා. ඊට පස්සේ මම මෙයාව තව එකක් සුළු කරනවා. 3i x ධන 6ක් y ඍණ 3i x ධන ඍණ y. 500ෙන් 200ක් ගියොත් පුතේ 400යි. ධන 3ක් x ඍණ 3ක් x කැපෙනවා. 6ක් y වලින් y ගියොත් 5i y. සමානයි 400යි. දෙපැත්තම 5ෙන් බෙදමු y තනි කරන්න. එතකොට පුතේ y තනි වෙනවා. 4 5 8යි බිංදුවයි. y කියන්නේ 80ක් කියලා එනවා. එතකොට y කිව්වේ මොකද්ද පුතේ? පොතක y කියලා කිව්වේ ඔය අභ්‍යාස පොත. එතකොට දරුවනේ ඔය y කියන කෙනාගේ බර අපිට දරුවනේ, ඒ කියන්නේ y කියන කෙනාගේ අපිට එන්නේ ස්කන්ධයක් නේ එන්නේ. එතකොට ස්කන්ධේ ග්‍රෑම් 80යි එක පොතක y කියන වර්ගයේ. ඊට පස්සේ ඔයා මේක ආදේශ කරන්න කැමති සමීකරණයකට අංක එකට ආදේශ කරගත්තොත් ලේසිත් වෙයි වං හිතන්නේ. ඕනේ කරලා ආදේශ කරලා උත්තර ගන්න පුළුවන්. y ආදේශ කරලා අපි x හොයමු. මම දැන් ලියනවා y සමානයි 80 අංක එකට ආදේශයෙන් කියලා ලියනවා. අංක එකට ආදේශයෙන් 3i x ධන y සමානයි 200ක් කියලානේ පුතේ සමීකරණයේ තියන්නේ. 3i x ධන y කියන්නේ 80යි සමානයි 200යි. 3ක් x තියාගෙන 200 පැත්තට ගේනවා 80. එතකොට ඒක අඩු වෙනවනේ. එතකොට 3i x සමානයි 200ෙන් 80ක් ගියොත් පුතේ 120ක් කියලා එනවනේ. දෙපැත්තම 3ෙන් බෙදමු. x x කැපෙන 3ට 3 කැපෙනවා. x සමානයි 120 3ෙන් බෙදනවා පුතේ 40ක් කියලා එනවා. එතකොට x කියන්නේ 80යි y කිය sorry x කියන්නේ 40යි y කියන්නේ 80ක් කියලා ඔයාලට ලැබෙනවා. මේ ප්‍රකාශන දෙක ලැබුණා නම් ඔබලගොතේ නිවැරදි. අඩුපාඩු තියෙන දරුවෝ හදා ගන්න. මොකක් හරි උත්තර ඇවිල්ලා තියෙනවා. උත්තර මට දාලා තියෙනවා සමහර දරුවෝ. ඉක්මන් කරලා ගමු. ඉක්මන් කරන්න බලන්න. අඩුපාඩු තියෙන දරුවෝ හදා ගන්න. හරි. ඉක්පකට ගමු. හරිද? මම කන්නද? ඉක්ම කරලා ගන්න බලන්න. තව ලියනවා නම් ලියන්න. දරුවෙක් අහනවා, අර මනිෂ අහනවා මේ අසමානතා මේ පාර එක්සෑම් එකෙන් අයින් කරලාද? එහෙම අයින් කරලා කියන්නේ එහෙම අයින් කරලා නැහැ කියලා හිතාගෙන අපි හදමුකෝ. මොකද ඔබ ගණිතයේ මූලික සම්බන්ධතානේ. ඒ නිසා මේ ඔබ කොහොමත් අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ නිසා මේ එහෙම අයින් කරලා කියලා එකක් නෑ හොඳන. අපි සූදානම් වෙමු වැඩිට. තව මේක ලියලා සටහන් කරන්න ඉන්නවද පුතේ? නෑ නේද? හැමෝම ඉවරනේ. හරි. මම මකන්නම්. හරි. අපි ඔබ මකලෙමු. මෙයාගේ ඊළඟ පිටුවේ 3 4 කියලා තව කොටස් දෙකක් තියෙනවා. අපි එතෙන්ට එමු. හරි. ඊට පස්සේ පොතේ ඔයාලට කියනවා මෙන්න මෙහෙම දෙයක්. n x වර්ගයේ පොත් සිම්පල් n ගණනකුත් y වර්ගයේ එක් පොතකත් මුළු ස්කන්ධයේ ග්‍රෑම් 200ට වඩා අඩුයිලු. හරිද?
එක්ස් වර්ගයේ පොත් එක්ස් වර්ගයේ පොතක ස්කන්ධයේ ග්‍රෑම් කීයද? ග්‍රෑම් 40ක් කියලානේ ආවේ. එක්ස් කියන්නේ 40ක් කියලානේ අපිට ආවේ. එතකොට එක එක්ස් වර්ගයේ පොතක බර ග්‍රෑම් 40යි. එතකොට ඒ ග්‍රෑම් 40 පොත් එන් ගණනක් තියනවලු. එතකොට කොච්චරද පුතේ තියෙන්නේ? 40යි එන් තියෙන්නේ. එක්ස් වර්ගයේ පොතක බර ග්‍රෑම් 40යි. ඒ වගේ පොත් එන් ගණනක් තියනවලු. එතකොට එන් ගණනක් තියනවා නම් එතනින් අදහස් වෙන්නේ 40ක් එන් කියලා. ඒක තේරෙනවනේ. දැන් එක හදලා ගන්න. ග්‍රෑම් 40 පොත් තියනවා එන් ගණනක්. හරිද? එතකොට ඒ එන් ගණනකම මුළු ස්කන්ධය කියන්නේ 40යි එන්. ඒක තේරෙනවනේ. ඒක ගැටලුවක් නැහැ. පැහැදිලිනේ නේද? හරි. ඊට පස්සේ කියනවා y වර්ගයේ එක පොතක් තියනවලු. y වර්ගයේ පොතක් කියන්නේ කීයද? ග්‍රෑම් 80යි. මෙන්න මේ දෙන්නගේ එකතුවක් වෙනවනේ. මේ මුළු ස්කන්ධය ග්‍රෑම් 200ට වඩා අඩුයිලු. මේ දෙන්නගේ ස්කන්ධය ග්‍රෑම් 200ට වඩා අඩුයි. අන්න බලන්න. x වර්ගයේ පොතක බර ග්‍රෑම් 40යි. ඒ වගේ පොත් n ගණනක් තියෙනවා. එතකොට 40ක් n. y වර්ගයේ පොත් තියෙන 1යි. y වර්ගයේ පොතක ස්කන්ධයේ ග්‍රෑම් 80යි. ඒ වගේ ඒවා 1යි. මේ දෙන්නගේ එකතුව ග්‍රෑම් 200ට වඩා අඩුයිලෝ. අපෙන් අහනවා තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස අහනවා ඔය n විචල්්‍ය ප්‍රමාණක් අඩංගු අසමානතාවයක් ලියා දක්වන්න. ඔන්න අසමානතාවය ලියුවා. හරි. ඊට පස්සේ හතරවෙනි කොටස අහනවා ඉහත තුන්වැනි කොටසේ අසමානතාවය සිම්පල් n සඳහා විසඳලා n ගන්න පුළුවන් උපරිම අගය. දැන් මම මේක විසඳනවා. හතරවෙනි කොටස 40ක් n මේ පැත්තේ තියාගෙන 200 තියෙන පැත්තට මම 80 ගෙනියනවා. ඍණ 80ක් කරගෙන 40යි n කුඩයි 200 80ක් ගියොත් 120යි. දෙපැත්තම බෙදෙනවා පුතේ 40. මෙයාට මෙයා කැපෙනවා. n 120 40 බෙදෙදි 3යි. මෙතනදී අදහසක් එනවා n කුඩයි 3ට වඩා. ඒ කියන්නේ දරුවනේ මේ මෙතනදී 3ට වඩා අපිට මෙතනදී අදහස් වෙනවා දරුවනේ 3ට වඩා කුඩා අගයන්. 3ට වඩා කුඩා අගයන් තමයි n සඳහා ලැබෙන්නේ. එහෙනම් 3ට වඩා කුඩා අගයන් කියන්නේ මොනවද? පූර්ණ අගයන් ගත්තොත් n කියන්නේ සංඛ්‍යාවක්නේ. බිංදුව 1 2 කියන ඒවා n සඳහා වළංගු වෙන්නේ. 3ට වඩා n වලගේ කුඩයි කිව්වම n සඳහා n වල මොනවද? බිංදුව 1 2 කියන අවයව ටිකනේ. වෙන අවයවෝක තියෙන්න බැහැනේ නේද? 3ට වඩා කුඩා ගයන්නේ n කියන්නේ පොත් සංඛ්‍යාවක් නේ. එක්ක පොත් බිංදුවයි නැත්නම් පොත් 1යි නැත්නම් පොත් 2යි. පොත් කියන වෙන්න බැහැනේ. එතකොට ඔය ලියන්න පුළුවන් අවයව වලින් මට කියන්න n ට ගන්න පුළුවන් උපරිම අගය. n p උපරිම අගය n වලට ගන්න පුළුවන් උපරිම අගය කියද? බිංදුවද? නැහැ. එකද? නැහැ. දෙකද? ඔව්. n වලට ගන්න පුළුවන් උපරිම අගය කියද? දෙකයි පුතා. දෙකයි. හරි. හරි. අඩු කොට දෙන කට්ටිය හදා ගන්න. ඔන්න ප්‍රශ්න තුනක් හරි. ප්‍රශ්න තුනක් හරි. ඉක්මන් කරලා ගම් බලන්න. හොඳයි. වැඩිවර කට්ටිය එන්න පුතේ හතරවෙනි ගානට. වැඩිවර නම් හතරවෙනි ගානට එන්න. වැඩිවර දරුවෝ හතරවෙනි ගානට එන්න. ඉක්මන් කරලා ගමු අපි. හතරවෙනි කාට වැඩි වෙනනම් පටන් ගමු. මම මේක මකන්නද? තව ලියන අය ඉන්නවද? නෑ නේ. හරි. මම මේක මකන්නම්. හතරවෙනි ප්‍රශ්නට එනවා. හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නය. නේවාසිකාගාරයක සිටින සිසුන්ට අලුත් නිල ඇඳුම් ලැබීමට නියමිතව තියෙනවලු. සෑම ගැහණු ළමයෙකුටම බ්ලවුසයක් හා සායක්ද සෑම පිරිමි ළමයෙකුටම කලිසමක් සහ කමිසයක් සහ කලිසමක්ද ලැබීමට නියමිතයි. බ්ලවුසයක් මැසීමට සුදු රෙදි මීටර එකක්ද කමිසයක් මැසීමට සුදු රෙදි මීටර භාගයක් ද අවශ්‍යයි. ඔන්න පටල ගන්න එපා. තවද සායක් මැසීමට නිල් රෙදි මීටර එකහමාරක්ද කලිසමක් මැසීමට නිල් රෙදි මීටර දෙකක්ද අවශ්‍යයි. අවශ්‍ය මුළු සුදුරිදි ප්‍රමාණය මීටර 72ක් වන අතර අවශ්‍ය නිල් මුළු නිල් රෙදි ප්‍රමාණය මීටර 100ක් කියලා කියනවා. හරි. පළවෙනි කොටස. ගැහණු ළමයින් x ගණන x ද පිරිමි ළමුන් ගණන y ද ලෙසගෙන x හා y අඩංගු සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. අන්න රයිට් පුතේ ලස්සන වැඩක්. ඉක්මන් කරලා ගන්න බලන්න.
සමීකරණ දෙක ගොඩනගන්න බලන්න. මට සමීකරණ දෙක ටක් ගාලා ගොඩනගලා දාන්න, කීයේද කීයේද තියෙන්නේ කියලා ඉක්මන් කරන බලන්න. පුළුවන් වලට උත්තර ටික ගන්න, ඉක්මන් කරමු බලන්න. පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න, උත්තරේ ඉක්මන් කරමු අපි. සමීකරණ දෙක ගොඩනගන්න බලන්න. උත්තර ආවද? ඉක්මන් කරන්න බලන්න. සමගාමී සමීකරණ යුගල ආව නම් හරි. සමගාමී සමීකරණ යුගල ආව නම් හරි. ආපු කට්ටිය මට දාන්න බලන්න සමීකරණ දෙක ටක් ටක් ගාලා. පටල ගන්න එපා. ආය ගන්න හොඳට මේක තේරුම් ගන්න, පටල ගන්න එපා. මේ වීචී භාග සංඛ්‍යාත් මේක ඇතුලේ තියෙනවනේ. ඒ නිසා නේවාසිකාගාරයක සිටින සිසුන්ට අලුත් නිල ඇඳුම් ලැබීමට නියමිතයි. සෑම ගහනු ළමයෙකුටම බ්ලවුසයක් සහ සායක්ද, සෑම පිරිමි ළමයෙකුටම කමිසයක් සහ කලිසමන්ද ලැබීමට නියමිතයි. බ්ලවුසයක් මැසීමට සුදු රෙදි මීටර් එකක්ද, කමිසයක් මැසීමට සුදු රෙදි මීටර් එකහමාරක්ද ඕනේ? හරි. තවද සායක් මැසීමට නිල රෙදි මීටර් එකහමාරක්ද, කණිසමක් මැසීමට නිල් රෙදි මීටර 2ක් අවශ්‍යයි. අවශ්‍ය මුළු සුදු රෙදි ප්‍රමාණය මීටර 72ක් වන අතර නිල් රෙදි ප්‍රමාණය මීටර 100යිලු. හරි. මොකද දැන් බලන්න, ගැහණු ළමුන් ගන්න x කියනවනේ. අපි දැන් මෙතනදී සුදු රෙදි ගණන ගැන හිතමුකෝ. මුලින්ම සුදු රෙදි ගමුකෝ. ගැහණු ළමුන් ගන්න x ලු කියනවනේ. හරි. මොකද දැන් බලන්න සුදු රෙදි ප්‍රමාණය බලන්නකෝ. බ්ලවුසයක් මැසීමට සුදු රෙදි මීටර 1ක් ඕනේ. එහෙනම් බ්ලවුසයක් මහන්න සුදු රෙදි මීටර 1ක් ඕන නම් හොඳට බලන්න, බ්ලවුසයක් මහන්න සුදු රෙදි මීටර 1යි. එහෙනම් ඒ රෙදි මීටරය ගන්න ගැහණු ළමයි කීයක් ඉන්නවද? x ගණනක් ඉන්නවා. සුදු රෙදි මම බලන්න, බ්ලවුසයක් මහන්න සුදු රෙදි මීටර 1ක් ඕනේ. ඒ සුදු රෙදි මීටර 1ක් අවශ්‍ය ගැහණු ළමුන් x ගණනක් ඉන්නවනේ. හරි. ඊට පස්සේ ආය කියනවා පුතේ, කමිසයක් මහන්න සුදු රෙදි මීටර 1මාරක් ඕනේනේ. එතකොට කමිසයක් මහන්න සුදු රෙදි මීටර 1මාරක් ඕනේ. පිරිමි ළමයි y ඉන්නවා. එහෙනම් සුදු රෙදි ඕන පිරිමි ළමයිට එක හමාර වගේ වචනද වහි ප්‍රමාණයක්. මෙන්න මේ දෙන්නගේ එකතුව ඉන්නවා කීයක්ද? මීටර 72ක්. ඕක නියන්නේ මොනවද බලන්න. අය බලන්න, සුදු රෙදි මීටර 1ක් ඕන ගැහණු ළමයිට. ඒ ගැහණු ළමයි ගන්න x නිසා ඒක x වලින් වැඩි කරලා එතකොට ගැහණු ළමයිට ඕන සුදු රෙදි ප්‍රමාණය එනවා. පිරිමි ළමයිට ඕන සුදු රෙදි ප්‍රමාණය ගත්තාම පිරිමි දරුවෙකුගේ සුදු රෙදි ෂර්ට් එකකට ඕන මීටර 1මාරක්. ඒ වගේ පිරිමි ළමයි y ගානක් ඉන්නවා. මේ දෙන්නම එකතුව මීටර 72කට සමානයි. හරි. හරි. ඒ කියන්නේ මෙතන ඉතාලි ගා සුළු කරලා ගත්තොත් එක්වරක් x x නේ. x ධන 1මාරක් y. හරිද? හරි. එතකොට 1මාරක් y කියන්නේ දෙවරක් එක 2යි 1යි 3යි නේ. 3 බෙදීම 2ක් y. සමානයි 72යි නේ.
ඕනනම් යට තියෙන හරිය නැති කරන්නේ හැමෝම දෙකෙන් ගුණ කරමු. මේක හැමෝම දෙකෙන් ගුණ කරුවොත් අපිට ලියන්න පුළුවන් මෙයා ඒ කියන්නේ දෙකෙන් x පදේ ගුණ වෙනවා. තුන බෙදීම දෙකක් y කියන එක කෙනා දෙකෙන් ගුණ වෙනවා. 72 කියන එක කෙනා දෙකෙන් ගුණ වෙනවා. මේ දෙකේ මේ දෙක කැපෙනවා. දෙකක් x ධන 3ක් y සමානයි 2වරක් 2 4යි 2වරක් 7 14යි 144යි. ඔන්න මම එක සමීකරණයක් ගත්තා දෙකක් x ධන 3ක් y සමානයි 144යි. මේක ආවද? සුළු කරලා ගන්න. බාග නැතුව ගන්න. ඊට පස්සේ ඔන්න සුදු රෙදි සීන් එක ඉවරයි. නිල් රෙදි වලට එමු. නිල් රෙදි ගැන කතා කරද්දී කියනවා නිල් රෙදි සායම් මහන්න නිල් රෙදි මීටර එකහමාරක් ඕනේ. නිල් රෙදි මීටර එකහමාරක් ඕනේ සායක් මහන්න. ගැහැණු ළමයි කොච්චරක් ඉන්නවද? x ගණනක් ඉන්නවා. ඊට පස්සේ කලිසමක් මහන්න නිල් රෙදි මීටර දෙකක් ඕනේ. දෙක ගානේ මේක පාවිච්චි කරන පිරිමි දරුවෝ y ප්‍රමාණයක් ඉන්නවා. එතකොට අවශ්‍ය නිල් රෙදි ප්‍රමාණය මීටර වලින් 100ක් කියලා කියනවා. මෙතනදි අපිට ලියන්න පුළුවන් දෙවරක් එක දෙකයි එකයි තුනයි. තුන බෙදීම දෙකක් x සමානයි දෙකක් y සමානයි. අපිට ලියන්න පුළුවන් සුළු වෙන්නේ නැහැ නේ මේ වනේ කැපෙන්නේ නැහැ නේ නැහැ. හරි සමානයි 100යි. එතකොට අපිට පුළුවන් මෙතන දෙන හරය දෙක නැති කරන හැම පදයක්ම දෙකෙන් ගුණ කරමු. තුන බෙදීම දෙකක් x කියන පදය දෙකෙන් ගුණ කළා. ධන දෙකක් y කියන එක දෙකෙන් ගුණ කළා. 100 කියන එක දෙකෙන් ගුණ කළා. එතකොට එනවා අපිට මේ දෙක කැපුණාම 3x කියලා එනවා. දෙවරක් දෙක 4y සමානයි 100 ඒවා දෙකක් කියන්නේ 200යි. ඔන්න පුතා දෙවෙනි සමීකරණය. වෙන පළවෙනි සමීකරණය, වෙන දෙවෙනි සමීකරණය. සමීකරණ දෙකක් පුතාලට එන්නට ඕන. මම මේක තව ටිකක් ඒ සමීකරණ දෙක දැන් එකලහින් ලියා ගන්නම්. 2x ධන 3ක් y සමානයි 144යි පළවෙනි සමීකරණය. 3ක් x ධන 4ක් y සමානයි 200යි දෙවෙනි සමීකරණය. ඔන්න දැන් ওই සමීකරණ දෙක පොදේ විසඳන්නට ඕනේ. විසඳලා මට x කීයද y කීයද කියලා හොයලා දෙන්න බලන්න ටක් දාලා ඔබ කැමති ක්‍රමයක් පාවිච්චි කරලා සුළු කරන්න. ඉක්මන් කරන්න බලන්න කැමති ක්‍රමයක් පාවිච්චි කරලා සුළු කරලා x කීයද y කීයද කියලා පොඩ්ඩක් බලන්න. ඉක්මන් කරන් බලන්න. ඉක්මන් කරලා ගන්න බලන්න. ගත්තල ගන්න බලන්න සුළු කරලා x y වෙන වෙනම ගන්න බලන්න. අනුෂ්ක උත්තරේ ගත්තද? x වලට කීයද y වලට කීයද අනුෂ්ක බලන්න. net me උත්තරේ ගත්තා නම් පුතේ මට දාන්න බලන්න. අනිදරු ටිකක් උත්සාහ කරන්න. ඉක්මන් කරලා ගමු අපි xy වෙන වෙනම හොයන්න බලන්න. ඉක්මන් කරලා ගනිමු අපි. ඉක්මන් කරලා ගනිමු අපි.
පුළුවන් ඉක්මනින් උත්තර ගන්න උත්සාහ කරන්න. උත්තරේනට අටක් ගාලා දාගෙන දාගෙන යන්න බලන්න. හුඟක් අය උත්තර දානවා දැන්. හරි, කීප දෙනෙක් උත්තර දාලා දෙන අනිත් පැත්ත ඉක්මන් කරමු බලන්න. හරි, ඉක්මන් කරමු අපි. හරි, දැන් ඉතින් මොකද්ද මේකට සුළු කරන්න අපි කරන්නේ? ඔව්, සුළු කරන්න මොකද්ද කරන්නේ? අපිට දරුණේ පුළුවන් මේවා සුළු කරනකොට සංගුණක එන පිළිවෙලට අපිට දරුණේ මේවා සුළු කරන්න පුළුවන්. දැන් මේ තියෙන විදිහට සංගුණක සමාන නැහැනේ, එහෙනම් අපි සංගුණක සමාන කරගන්නට ඕන. හරි, සංගුණක සමාන කරගන්න අපි මෙහෙම දෙයක් කරමු. මුලින්ම මේ ගාන හදන්න කලින් සංගුණක සමාන කරගන්න එපා. හරි, සංගුණක සමාන කරගන්නදී මම මේ සමීකරණය මෙතන ලියා ගන්නම්කො. 2 x ධන 3 y සමානයි 144යි පළවෙනි සමීකරණය. 3 x ධන 4 y සමානයි 200යි දෙවෙනි සමීකරණය. මම දැන් මේ සංගුණක දෙන්නක සමාන කරගන්න ලේසි වැඩක් කරනවා. මෙන්න මෙහෙම දෙයක්. මම x වල සංගුණක සමාන කරගන්න හදන්න. එහෙම නැත්නම් මට පුළුවන් y වල සංගුණක සමාන කරගන්නත් පුළුවන්. මම මෙයා සංගුණක සමාන කරගන්න. x වල පළවෙනි එක කරා 3 වැඩි කරන්න. දෙවෙනි එක කරා 2 වැඩි කරන්න. 3 හරක් 2 6යි. x ධන 3 හරක් 3 9ක් y සමානයි. 3 හරක් 4 12 2 කලිය 1ක් ඉතිරි. 3 හරක් 4 12 1යි 13 1ක් ඉතිරි. 3 හරක් 1 3 1යි 4යි. 432යි. මේක ඇවිල්ලා තුන්වෙනි සමීකරණය කියලා මම ගන්නවා. ඊට පස්සේ දෙවෙනි සමීකරණය වැඩි කරනවා පුතේ 2ෙන්. 2 3 6ක් x. 2 4 8යි y. 2 200 400යි. මේක ඇවිල්ලා හතරවෙනි සමීකරණය. දැන් මම කරනවා ඔය සමීකරණ දෙකෙන් 3ෙන් 4 අඩු කරනවා. තුන්වෙනි සමීකරණයෙන් අඩු කරනවා හතරවෙනි සමීකරණය. අඩු කරලා ලියනවාම 6i x ධන 9ක් y වලින් අඩු කරනවා. අඩු වෙන පදේ වරණක් ඇතුළේ ලියා ගන්න. 6i x ධන 8i y සමානයි 432කින් අඩු කරනවා 400ක්. 6i x ධන 9ක් y ඍණ 6i x ඍණයි ධනයි ඍණ 8ක් y සමානයි මේකෙන් මේක ගිය 32යි. ධන 6ක් x ඍණ 6ක් x කැපෙනවා. 9න් 1ක් ගියොත් 9න් 8ක් ගියොත් 1යි y සමානයි 32යි. එහෙනම් පොතේ උත්තරයක් වෙනවා y සමානයි 32ක් කියලා. මේ උත්තරේ ආපුවා හුඟක් හිටියා. අනේ y සමානයි 32යි. ඊට පස්සේ y 32ක් ආවට පස්සේ අපු පුතේ ආදේශ කරනවා ඊළඟට. හරි, y වලගේ 32යි. එතනින් පස්සේ ආදේශ කරනවා කැමති සූත්‍රයකට අපි ආදේශ කරගමු x ගන්න. මම අංක එකටම ආදේශ කරන්නම්කො. y සමානයි 32 නිසා අංක එකට ආදේශයෙන් අංක එකට ආදේශයෙන් කියලා ලියනවා. 2ක් x ධන 3ක් y සමානයි 144යි. ඔයාලට කැමති ඕනම සමීකරණයකට ආදේශ කරගන්න පුළුවන් ඈ. හරි, ඊට පස්සේ 2 x ධන 3 y කියන්නේ 32යි. මෙතෙන්ට y වෙනුවට 32 ආදේශ කරනවා.
සමානයි 144. 2යි x ධන 3^2 6යි 3^3 9යි සමානයි 144. මෙතනින් 2ක් x තනි කරනවා. 144න් අඩු කරනවා පුතේ ධන 96 මෙහාට ගෙනාවොත් ඍණ 96ක් කියලා ලිව්ව හැකියි. ඊට පස්සේ 10න් 4න් 6ක් බ එකක් ගන්නවා 14න් 6ක් ගත් 8යි. මෙතන තියෙන 2 3යි. 3න් 9ක් බ එකක් ගන්නවා 13යි. 13න් 9ක් ගියොත් එනවා 4ක්. සමානයි 2ක් x. දෙපැත්තම පුතේ බෙදමු 2කින්. 2 2 කැපෙනවනේ. x සමානයි කියලා එනවා 24ක්. x 24යි පුතේ y 32යි. මේ වටිනාකම් ටික ආපහු පොඩ්ඩක් බලන්න. මේ වටිනාකම් හරි. මේ වටිනාකම් ආපහු අප කට්ටිය දාන බලන්න ටක් ගන්න ආවද කියලා. හරි ආරයිට් ආවනේ ආරයිට්. හුක කඩවිල දෙනවා. හොඳයි හොඳයි. හරි දැන් පුතාලා ටක් ගාලා මේ ගණනය කිරීම ඉවර කරන්න බලන්න. අඩුපාඩු රහිතව මේ ගණනය කිරීම ඉවර කරන්න බලන්න. රයිට් රයිට් කුමෙන්දි තිමාෂා උත්තරය ආවද පුතේ? උමින් තිමාෂාට උත්තරය ආවද? අඩුපාඩු තියෙනවා නම් සකස් කර ගැනීම කරන්න. උමින් දී පුතේ ගැටලුවක්ද ඔයාට? නනිතර උත්තරය ඇවිල්ලා තියෙනවා. හරි. ගැටලුවක් නෑ නේ? හරි රයිට් හරි. උත්තර ගන්න කට්ටක් ගාලා බලන්න. හරි. ඔන්න දැන් ඔයාලා හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරේ ගත්ත සමගාමී සමීකරණය ගොඩනගලා දෙවෙනි කොටසට උත්තරේ ගත්ත x සහ y හොයලා ඒ කියන්නේ නේවාසිකා ගාරින් න පිරිමි දරුව ගානයි ගැහැණු දරුව ගානයි වෙන වෙනම ඔන්න දැන් ඔයාලා හොයලායි තියෙන්නේ. හරි. එකයි දෙකයි හරි. තුන්වෙනි කොටස කියනවා පුතේ බ්ලවුසර් සිම්පල් m ගණනක් සඳහා මැහුම් කුලිය 750ක්ද සාය 2m ගණනක් සඳහා මැහුම් කුලිය 1125ක්ද වෙනවා ගැහණු ළමයෙකුගේ නිල ඇඳුමට වැය වෙන මැහුම් කුලිය සඳහා ප්‍රකාශනයක් m ඇසුරින් ලියා දක්වන්න කියලා කියනවා. හරි. මම මේක මහන්නද? එක්පක් කරන්න බලන්න. එක්පක් කරලා ගන්න. දරුවෙක් කෙනා මත් 10ක් 15ට ක්ලාස් එකක් තියෙනවා. තවත් එකක් කියලා කියනවා. ගැටලුවක් නැහැ පොතේ. එහෙම ඔයාලගේ වෙනද තිබිච්ච ක්ලාසස් නේ ඔය. ඒවා කට් කරගන්න එපා. එතකොට මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. එතකොට මම මේ ක්ලාස් එකේ රෙකෝඩින් එක පුදීර දානවනේ ඔයාලගේ ගෲප් එකට. එතකොට ඔයාලා රෙකෝඩින් එක බලා ගන්න එහෙම අඩුපාඩුවක් තියෙනවා නම්. ඔයාලගේ තියෙන පන්ති කට් කරගන්න නැතුව අපිත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් හෙට අලුත් කොටස පටන් ගන්නවා. අද රෑ මම ඔයාලගේ 12ට කලින් ඔයාලගේ ගෲප් එකට මම දානවා හෙට සාකච්ඡා කරන පේපර් එක. හෙට බ්‍රහස්පතින්දා හෙටත් අපි මේ වගේ මටහමාර 10හමාර ටයිම් එකට ඔයාලට දරුවනේ අපි සම්බන්ධ වෙන අලුත් කොටස් කීපයක් කතා කරන්න. මම හිතන්නේ හෙට අපිට තියෙන්නේ මම මතක නැහැ මොකද ලාස්ට් එක කරලා තිබ්බේ කියලා. ඔයාලට හෙට අලුත් ලෙසන් එකේ පාට් එකද විදාලා තියෙනවා. හරි. මම හිතන්නේ ඔයාලට හෙට අපි සාකච්ඡා කරන්න තියෙන්නේ ශ්‍රේණි නම් නෙමෙයි කුලක සම්භාවිතාව වෙන්න ඕන. කුලක පාඩම වෙන්න ඕන. හරි. එතකොට ගැටලුවක් නැහැ. පන්ති දිනයි සම්බන්ධ වෙන්නේ මේ පන්ති සඳහා වීඩියෝ එක දැම්මට පස්සේ වීඩියෝ එකෙන් ඔයාලා ආවරණය කර ගන්න අඩුපාඩු තිබ්බනම් ඒ ටික. එච්චර. හරි. හොඳයි. ඊට පස්සේ පොදේ තුන්වෙනි කොටස අපි දැන් කියන්නේ බ්ලවුස සිම්පල් m ගණනක් සඳහා මැහුම් කුලිය 750ක් කියලා කියනවා. සාය 2m ගණනක් සඳහා මැහුම් කුලිය 1125ක් කියලා කියනවා. ගැහණු ළමයෙකුගේ නිල ඇඳුමට වැය වෙන මැහුම් කුලිය සඳහා ප්‍රකාශනයක් m ඇසුරින් දක්වන්න. ගැහණු දරුවෙකුගේ ඇඳුමකට නිල ඇඳුමකට දැන් ඇත්තටම මෙතන තියෙන පුතේ ගැහණු ළමයෙකුට තියෙන්නේ බ්ලවුසයකුයි මොකද සායකුයි තියෙන්නේ. හරි. එතකොට මෙතනදී බ්ලවුස m ගණනක් මහන්ඩ යනවලු. එතකොට හරි. එතකොට හරි එක දරුවෙකුගේ ගණනේ. හරි. දැන් මෙතන මේ ඔය කියන්නේ දරුවනේ මේ ඔය බ්ලවුස් m ගණනක් සඳහා මැහුම් කුලිය 750ක් නම් එක බ්ලවුසයක් මහන්න කොච්චරක් යනවද? අපිට බලන්න දැන් ඔය කියන්නේ දරුවනේ බ්ලවුස් ඒ කියන්නේ ඔය සේරටම මහන්නනේ. ඒ කියන්නේ දැන් බ්ලවුස් m ගණනක් සඳහානේ මැහුම් කුලිය 750ක් කියලා යන්නේ.
හරි හොඳට තේරුම් ගන්න මැහුම් කුලිය 850ක් කියලා යන්නේ බ්ලවුස් එම් ගණනක් සඳහා. එහෙනම් එක බ්ලවුස් එකකට යන ගාන කොහොමද යන්නේ? මේක වෙදන්නේ එම් වලින්. බ්ලවුස් එම් ගණනක් සඳහා නිපුතේ 750ක් යන්නේ එක බ්ලවුස් එකක් සඳහා එන්නේ ඕක එම් වලින් බෙදපුවම වෙන ගාන. ඊට පස්සේ සාය දෙකක් එම් ගණනක් සඳහා මැහුම් කුලිය 1125යිනේ. 1125යිනේ නිපුතේ සාය දෙකක් එම් ගණනක් සඳහා. එහෙනම් සාය එම් ගණනක් සඳහා කියන්න කියලා බලන්න මේක දෙකක් එම් වලින් බෙදෙනවා. එතකොට දරුවනේ සායක සායක් සඳහා යන ගානයි ඒ වගේම දරුවනේ බ්‍රවුසයක් සඳහා යන ගානයි කියලා දෙන්නගේ එකතුවක් එනවා. මෙන්න මේ දෙන්නගේ එකතුව තමයි සමානයි කියන්නේ පොතේ රුපියල් කීයකටද? රුපියල් කීයකට කියන්නේ මුළු ඇඳුම. ඒ කියන්නේ එක නිල ඇඳුමකට වැය වෙන ප්‍රමාණය. එතකොට දරුවනේ ඔන්න බලන්න මෙතනින් එනවා බ්ලවුස් එක මිල. ඒ කියන්නේ මම මේක තේරෙන්නේ නැත්තම් මම උඩින් ඒක නෝට් කරන්නම් පොතේ. බ්ලවුස් එක මිල. බ්ලවුස් එක මිලට එකතු කරනවා පොතේ සායක මිල. සායක මිල. එහෙනම් මෙන්න බ්ලවුස් එක මිල මෙන්න පොතේ සායක මිල. බ්ලවුස් එක මිල 750 එම් වලින් බෙදන්න ඕනේ. සායක මිල හොයන්න 1125 දෙකක් එම් වලින් බෙදන්නට ඕනේ. අපෙන් අහන්නේ එම් ඇසුරින් ලියා ඒක සුළු කරන්න කියලානේ. දැන් පොදු හරයක් කියලා ගන්නවා මේ දෙන්නටම අදාළව 2 එම් කියලා. දෙකක් එම් වලින් බෙදුණොත් 2යි. 750 වැඩි කරනවා පොතේ 2. මෙයා මේකෙන් බෙදුණොත් 2ක් එම් 2ක් වලින් බෙදලා 1යි. එකවරක් මේකට යන 1125යි. මෙයා සුළු කරනවා. සුළු කරන පස්සේ එනවා දෙවරක් 0යි, දෙවරක් 5 10යි, එකක් ඉදිරි, දෙවරක් අත 14යි, එකයි 15යි. ඒකට 1125ක් එකතු කරලා බෙදනවා 2 එම් වලින්. දැන් ළමයේ සුළු කර හැකි. මේ දෙන සුළුවේදී 25යි, 5යි 1යි 6යි, 1යි 1යි 2යි. බෙදුවා 2ක් එම් වලින්. ඔන්න පුතේ බ්ලවුස් එකයි සායකයි මහන්න යන මුළු මිල අපිට එනවා 2625 බෙදීම 2ක් එම් කියලා. හරි. මේ කොටසට අදාළව මේ විදිහට උත්තරේ ආපු කෙනෙක් බලන්න ඉන්නවනේ කියන්නේ. අනිතිම අහනවා සර් හිට කුලකද තියෙන්නේ? ඔව් පුතේ හිට කුලක සම්භාවිතාවේ තියෙන්නේ. කුලක සහ සම්භාවිතාව විභාග මට්ටමේ සියලුම ගැටලු ටික සාකච්ඡා කරනවා. මෙන්න මේ ටික තියෙනවා කතා කරන්න. මට හරියටම නෝට් නැහැ කුලකද කියලා මම ගෲප් එකට දාන්නම් ඈ. මම හිතන කුලක වෙන්න ඕනේ. වලට කුලක සාකච්ඡා කරනවා, පරිමාව සාකච්ඡා කරනවා, ත්‍රිකෝණමිතිය සාකච්ඡා කරනවා, ශ්‍රේණි පාඩම කතා කරනවා, සමාන්තර සහ ගුණෝත්තර ශ්‍රේණි ගැන කතා කරනවා. මොකද ඊයේ මම ඔයාලත් එක්ක කතා කරද්දී මොනවද වැඩිපුරම අපි කතා කරන්න ඕන කියලා කියද්දී ඔන්නේ පාඩම් ටික තමයි ඔයාලා කිව්වේ. මම ඒ ටික සූදානම් කරලා තියෙනවා ටිකින් එක එක දවස්වල එක එක පාඩම විදිහට. එතකොට තව අද පන්තිය ඉවරනවා කියන්නේ අපිට දවස් 11න් දවස් 3ක් ඉවරයි කියන්නේ. දරුවනේ දවස් තව 8ක් අපිට තියෙනවා. ඉතිරි දවස් 8 ඔය විදිහට දවසින් දවස ඔහොම කරගෙන යනවා. අවසාන දවස් 2ක් 3ක් විතර තියලා පළවෙනි කොටසට අදාළව දරුවනේ කෙටි ප්‍රශ්න සාකච්ඡාවකුත් අපි එකත් එක්කම සාකච්ඡා කරනවා. හරි. එහෙම කරලා මැයි 4 වෙනිදා වෙද්දී අපේ වැඩ අපි ඉවර කරනවා. මෙයා ඉවරයි. ඊට පස්සේ එතකොටේ 5 වෙනි ප්‍රශ්නෙට පස්වෙනි ප්‍රශ්නය. පදලි පස්සේ එන්නක පස්වෙනි ප්‍රශ්නයට. පස්වෙනි ප්‍රශ්නේ පටන් ගන්න බලන්න. පස්වෙනි ප්‍රශ්නය. පාසල් පරිසර සංගමයක් විසින් සංවිධානය කරන පැල සිටුවීමේ වැඩසටහනකට එම පාසලේ ශිෂ්‍යයින් සහ ගුරුවරුන් සම්බන්ධ වන ආකාරය පිළිබඳ විස්තර මෙසේය. හොඳයි. සෑම ශිෂ්‍යයෙකුම රුපියල් 150 බැගින් සහ සෑම ගුරුවරයෙකුම රුපියල් 500 බැගින් යොදා රුපියල් 16,500ක සුළු මුදලක් එකතු කරනවා. ඉන්පසු මෙම මුදලින් පැල 330ක් මිලදීගෙන ඒවා සියල්ලම සෑම ශිෂ්‍යයෙකුටම පැල 5 බැගින් හා සෑම ගුරුවරයෙකුටම පැල 2 බැගින් සිටුවීම සඳහා ලබා දෙනවා. පටල ගන්න එපා. හරි. ඊළඟට කියනවා සමගාමී සමීකරණ යුගලක් ගොඩනගා ඒවා විසඳලා ශිෂ්‍යයින් ගණන සහ ගුරුවරුන් ගණන වෙන වෙනම සොයන්න කියලා කියනවා. දැන් චුට්ටක් බලන්න ට්‍රයි එකක් දෙන්න සමගාමී සමීකරණ යුගල ගොඩනගන්න. උතර ටක් ගාලා ගොඩනගලා මට දාන්න බලන්න. මැසේජ් එකක් දාන්න ටක් ගාලා සමගාමී සමීකරණ යුගල. නැත්නම් ඉක්මන් කරන්න පොතේ බලන්න. ජනන උත්තරයක් ගන්න ටක් ටක් ගාලා. මනිෂා පොතේ උත්තරයක් දානවට. සිටිජ පර්පතේ ඉක්මන් කරන්න. අරුෂ නිමේෂි ඉක්මන් කරන්න.
මෙතන දැන් ශිෂ්‍යයෝ කවුද ගුරුවරු කවුද කියලා අදහසක් නැති නිසා මේ ගානට උත්තරයක් ගන්න කලින් ලියන්න පොතේ ශිෂ්‍යයන් සංඛ්‍යාව x ද ගුරුවරුන් සංඛ්‍යාව y ද ලෙස ගනිමු කියලා වාක්‍යයක් ලියන්න. එහෙම ලියලම ගන්න. නැත්නම් ඕකේ xy පද පිළිබඳව අදහසක් නැහැනි. ඒ නිසා කියන්නේ වාක්‍යය. වාක්‍ය ලියන්න මොකද්ද පොතේ වාක්‍ය? ශිෂ්‍යයන් ගණන ශිෂ්‍යයන් සංඛ්‍යාව x ද ඊට කලින් කට එකත් ගුරුවරුන්නේ ගුරුවරුන් සංඛ්‍යාව y ද ලෙස ගණිමු කියලා ලියන්නකෝ. ශිෂ්‍යයන් සංඛ්‍යාව x ද ගුරුවරුන් සංඛ්‍යාව y ද ලෙස ගණිමු කියලා වාක්‍යයක් ලියන්න. ලියලා බලන්න ටක් ගාලා ප්‍රසාර මේ උත්තරය ගන්න බලන්න. ජනන උත්තර අරන් තියෙනවා. ජනන උත්තර හරි. ජනන උත්තර හරි. අනිත් අයත් ඉක්මන් කරන්න බලන්න. එතකොට ශිෂ්‍යෝ x ගුරුවරු y. සෑම ශිෂ්‍යයෙකුම 125 බැගින් සහ සෑම ගුරුවරයෙක්ම රුපියල් 500 බැගින් යොදා 16,500 ක සුළු මුදලක් එකතු කළා. එතනින් අපිට එක ප්‍රකාශනයක් ගත්ත හැකිනි. ශිෂ්‍යයෝ 150 බැගින් එකතු කරනවා. ශිෂ්‍යෝ ගාන x නි. එහෙනම් එක්කෙනෙක් 150 ගානේ ශිෂ්‍යෝ x ගානක් එකතු කරනවා. 150යි x ගානක් වෙනවා මුදල. ගුරුවරයෙක් 500 ගාන එකතු කරනවා. ගුරුවරු ඉන්නවා සේරම y ගානක්. මේ දෙන්නගේ එකතුව තමයි මුළු එකතුව කියන 16,500. හරි. ඔන්න අපිට ඕකෝන තව ටිකක් සරල කර හැකියි. සුළු කරලා උත්තරය ගන්න පුළුවන්. මේක සේරම 50න් බෙදුවොත් එහෙම 50න් බෙදුවොත් අපිට මෙතනින් යනවා 3x කියලා එනවානේ. 50න් බෙදුවොත් සෝරි මේ 15y. 15න් බෙදන්න බැරි. ඔව් සෝරි මේක මෙහෙදමු. අපි මේ බිංදු ටික කැපෙනවා. 15y සේරම 5න් බෙදනොත් 3x කියලා එනවා. 5න් බෙදනොත් 10ක් y කියලා එනවා. එතකොට දරුවනේ 5න් බෙදනොත් පස්සාරක් දැවාර මම එහෙම කියන එක එකපාරම තේරෙන්නේ නැත්තම් මම ඒක සරල කරලම දාන්නම්. හරි සරල කරලම දාන්නම්. හරි මේක මම තව ටිකක් සරල කරන්නම්. හරි ඊළඟ ප්‍රකාශනයත් මම ගොඩනගලා ඉන්නම්. ඊළඟට ගොඩනගලම ගැළපෙන විදිහට බෙදාගමු. ඊට පස්සේ සුළු මුදලක් එකතු කළා. ඊට පස්සේ ඉන්පසු මෙම මුදලින් පළ 330ක් මිලදීගෙන ඒවා සියල්ලම සෑම ශිෂ්‍යයෙකුටම පළ 5 බැගින් දෙනවා. එක ශිෂ්‍යයෙකුට සෑම ශිෂ්‍යයෙකුටම පළ 5යි. ශිෂ්‍යෝ ඉන්න x ගණනක්. එකෙකුට පළ 5යි නම් ශිෂ්‍යෝ ගන්න x නම් දෙන පළ ගණන කියන්නේ 5යි x. ගුරුවරු y ඉන්නවනේ. ඊළඟට කියනවා සෑම ගුරුවරයෙකුටම පළ 2 බැගින් දෙනවා. එක්කෙනෙකුට පළ 2ක් දෙනවා. ගුරුවරු ඉන්න y ගණනක්. එතන 2y. මේ දෙන්නගේ එකතුව කීයක් කියලා දෙන්නේ? එකතුව 330යි. 330යි. පැහැදිලිද? හරි. ඔන්න සමගාමී සමීකරණ යුගල. දැන් ඕකෝට නම් තව ටිකක් අපිට සුළු කරලා සරල කරලා දක්වනවා වගේ හැඟීමක් එනවා නම් මට මෙන්න මේක තව ටිකක් සරල කරලා දාන්න පුළුවන්. මම ඒක සරල කරලා දාන්න. එතකොට මම හිතන්නේ ඔබ ලේසි වෙයි වලට සුළු කරන්න. මම තව ටිකක් සරල කරන්නම්. මේක හැමෝම මම හිතන්නම් මේ හැම කෙනෙක්ම 10න් බෙදුවා 30න් බෙදුවා මම හැම එකෙම 30න් බෙදන්නා 150 x ධන 500ක් y සමානයි 16යි 500ක් නේ තියෙන්නේ මේක මම බෙදෙනවා 3 sorry මේ 30න් බෙදෙනවා හැමෝම මෙයක් 30න් මෙයක් 30න් මෙයක් 30න් අ 30න් නම් බෙදෙන්නේ නැහැ නේද 30න් බෙදෙන්නේ නැහැ 5යි 50න් බෙදමු 50න් බෙදමු. හරි හැමෝම 50න් බෙදමු. තියෙන්නේ මේ 50න් ඈ. හරි සරල කරලා ගමු. එතකොට මේ බිංදුව කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. 5 15 5න් බෙදෙනම 3x ධන. 50 5න් බෙදෙනම 10ක් y සමානයි. 16 5න් බෙදෙනම 3යි 3 5 15 1ක් ඉතිරි 15ට 5 ඒවා තියෙනවා 3ක් මේ බිංදුව එහෙම වෙනවා. එතකොට ඔයිට ඩාව සුළු කරන්න බෑ. ඔන්න පළවෙනි සමීකරණය. මේ ආව මම මේ විදිහට ගත්තා. ගැටලුවක් නැහැ නේ සරල කරලා ගන්න එක. ඊළඟට දැන් දෙවෙනි සමීකරණය ලියනවා. දෙවෙනි සමීකරණය කියන්නේ අපි දැන් අර කඩින් ගත්ත එක තමයි. එක ශිෂ්‍යයෙකුට පළ 5ක් දෙනවා නම් ශිෂ්‍යෝ x නම් 5 x. ඊට පස්සේ ගුරුවරයෙකුට පළ 2ක් දෙනවා නම් ගුරුවරු y ඉන්නවා නම් 2ක් y. සමානයි 330යි. නෙමෙයි.
තුන්සිය තිහයි තුන්සිය තිහයි මේ කැවිල දෙවෙනි සමීකරණය. හරිද? හරි. දැන් ඔය දීලා තියෙන විදිහට අපිට ඔය සමීකරණ දෙක සුළු කරනකොට පාවිච්චි කරන්න පුළුවන් සංගුණක සමාන කර ගැනීම උදෙසා. ලේසි දෙවෙනි සමීකරණය පහෙන් වැඩි කරගත්තා නම් මෙතන සංගුණකය 10ක් වෙනවා. එතකොට වැඩි ලේසි. හරි. හරි. දැන් ඔයාලට ඔතින් ඔකට එක එක ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මම කියනවා දෙවෙනි සමීකරණය පහෙන් වැඩි කරනවා. 5 * 5 කියන්නේ 25යි x ධන 5 * 2 කියන්නේ 10යි y සමානයි 5 * 0යි 5 * 3 15යි එකක් ඉදරි 5 * 3 15යි එකයි 16යි 1650යි. මේක මම අංක 3 කියලා අරගෙන ඔයාලට පේනවා දැන් මේ සමීකරණ දෙකේ 1යි 3යි සමීකරණ දෙක මම සුළු කරනවා. සුළු කරනවා කියද්දි මම කරන්නේ මේකෙන් මේක අඩු කරනවා. 3ෙන් එකක් අඩු කරමු. උත්තරයක් එයි අපිට. 3ෙන් අඩු කරනවා එකක්. ඒ කියන්නේ 25ක් x ධන 10ක් y කෙනෙක්ෙන් අඩු කරනවා මෙන්න මේ සෙට් එක. මොකක්ද? 3යි x ධන 10ක් y සමානයි 1650න් අඩු කරනවා 330. 10ක් y 10ක් y කැපෙනවා 25න් 3ක් ගියත් වෙනවා පුතේ 22ක් x කියලා. මේකෙන් මේක අඩු කරනවා බිංදුවයි 5න් 3ක් ගියොත් 2යි 6න් 3ක් ගියොත් 3යි 1යි. හැමෝම 22න් බෙදෙනවා. එතකොට x වල උත්තරයක් එයි. හරි? ඊට පස්සේ පුතේ මේකට මේක කැපුණාම x සමානයි කියලා එනවා උත්තරයක්. 132ක් ඇතුළේ තියෙනවා 22 වකියට 6ක් නේ 6 2 12 1 13 6ක් තියෙනවානේ මෙතනින් එනවා 60ක් කියලා. x කියන්නේ පොතේ අපිට එනවා 60ක් කියලා. හරි? x කියන්නේ අපිට එනවා 60ක් කියලා. මේ යගේ අප්පු අය නිවැරදි. x 60ක් කියලා එනවා. උත්තර ගත්ත අය ගත්ත අය හරි. x 60ක් කියලා ගත්ත අයත් ඉන්නවා. හරි. 10ෙන් බෙදුවොත් බයිද කියලා අහනවා. වල විවිධ දේවල් කරන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මෙන්න මෙතන 10ෙන් බෙදුවොත් මෙතනින් එන්නේ 15යි 50යි 1650ක් නේන්නේ. එතකොට මදි නේ. දැන් මේ ප්‍රකාශන සුළු කරගන්න මදි වේ මම හිතන්නේ. ඒ ගැටලුවකුත් නැති. ආයි තින් එතන තව පියවර ගන්න වැඩි වෙයි. මම හිතන මේක තමයි ලේසිම ක්‍රමය. හරි බලන්න බඩු පාඩු තියෙනවා නම් කතා කරනකොට අට්ටක් දාලා x අගේ ගත්තා. ඊට පස්සේ ඔයාගේ ඔයාලා කැමති සමීකරණයකට ආදේශ කරන්න. එකට දෙකට තුනට ඕන එකකට ආදේශ කරන්න. කැමති සමීකරණයකට ආදේශ කරන බලන්න. හරි ඉවරද? මං ඊළඟ කොටසට යන්නද? වයි හොයන්නද? මම මේ පැත්ත මෙබොඩ කමන්න නැද්ද? තව මේ පැත්ත ලියලා ඉන්නවද? මේ පැත්ත තව ලියලා ඉන්නවද? කවුරුත් නැහැනේ? නැහැ. මං මේ පැත්තම විතරක් මකන්නම්. හරි මම මේ වැදගත් විතරක් මකනවා. ඊට පස්සේ පුතේ මම උත්සාහ කරනවා x හරි මෙයාගේ ආදේශ කරනවා කැමති සමීකරණයකට. මම ආදේශ කරන්නම් පුතේ මෙයාව අංකික සමීකරණයට ආදේශ කරන්නම්. අංකික කියලා කියන්නේ පුතේ මම ලියනවා x සමානයි 60. මම ලියනවා අංක එකට ආදේශයෙන්. අංක එක කියන්නේ මොකද? 3ක් x ධන 10ක් y සමානයි 330යි ආදේශ කරනවා. 3 වාරයක් x කියන්නේ 60යි ධන 10ක් y සමානයි 330යි. 6 වරක් 3 18යි 180යි ධන 10ක් y සමානයි 330යි. ඊට පස්සේ මෙතන 10ක් වයි තියාගෙන
තුන්සිය තිහ තියෙන පැත්තට 180 ගේමෝ. එනේ 180ක් කියලෙනවනේ. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි තුනෙන් අටක් පහ එකක් කියලා ගන්නවා. 13ෙන් අටක් කියොත් පහයි. මෙතන දෙකයි දෙකෙන් එකක් එකයි. සමානයි 10ක් y. දෙපැත්තම 10ෙන් බෙදන්නකෝ. එම නිසා y කියලෙනවා දරුවනේ 15ක් කියලා. y කියන්නේ 15යි. x 60යි y 15යි. ඔය වටිනාකම් මාපෝය බලන්න හරිද බලන්න. ආරයි උත්තර ඇවිල්ලා තියෙනවා. හරි. අඩුපාඩු තියෙන එක ටක් කරලා හදා ගන්න. x y වල වටිනාකම් ටික. හරි. ඉක්මනින් ඉවර කරගනිමු අපි. හරිනේ දෙවෙනි කොටස කියනවා ඉහත පැල බෙදා දෙන ආකාරයේ වෙනුවට සෑම ශිෂ්‍යයෙකුටම P බැගින් හා සෑම ගුරුවරයෙකුටම පැල Q බැගින් බෙදා දෙනු ලැබුවහොත් එවිට පැල කිහිපයක් නොමැදී ඉතිරි වේ. මෙම තොරතුරු ඇසුරින් P සහ Q අඩංගු අසමානතාවයක් ලියා දක්වන්න කියලා කියනවා. ඔන්න ආයෙ හොඳට තේරුම් ගන්නකෝ. සෑම ශිෂ්‍යයෙකුටම P බැගින් දෙනවා. එතකොට මෙතන අපි ගත්තේ ශිෂ්‍යෝ X කියලානේ. ශිෂ්‍යෝ 60ක් ඉන්නවා කියලා. එතකොට මෙතනදී අපිට ආවේ. එතකොට මෙතනදී කියනවා සෑම ශිෂ්‍යයෙකුටම P බැගින් දෙනවා. සෑම ශිෂ්‍යයෙකුටම P බැගින් දෙනවා නම් ශිෂ්‍යෝ 60ක් ඉන්නවා නම් 60 දෙනාටම දෙන ගාන කියන්නේ 60යි P. හරිද? ඊට පස්සේ ගුරුවරින 15ක්. හැම ගුරුවරයෙකුටම පැල Q බැගින් දෙනවා. එතකොට ගුරුවරු 15ක් ඉන්නවා නම් 15යි Q. එහෙනම් මේ දෙන්නගේ එකතුව හරි බෙදා දෙනු ලැබුවොත් එවිට පැල කීපයක් නොබෙදී ඉතිරි වේ. එතකොට දෙන්නවන මුළු පැල ගාන 330ක් කියලා දන්නවනේ. එතකොට මේ දෙන්නගේ එකතුව එක මේ දෙන්න අපිට කියනවනේ එහෙම බෙදා දුන්නොත් එවිට පැල කීපයක් නොබෙදී ඉතිරි වෙනවා කියලා. එහෙනම් ඇත්තටම මේ දෙන්නගේ එකතුව 330ට වඩා අඩු වෙන්න ඕනනේ. 330ට වඩා අඩු වෙන්න ඕනනේ නේද පුතේ? ඒ කියන්නේ ශිෂ්‍යව 60යි 60 දෙනාට පැල P ගාන එකෙකුට P ගාන දුන්නාම ශිෂ්‍යව 60 60ක් P දෙන්න ඕනේ. ගුරුවරු 15යි එක ගුරුවරයෙකුට Q ගානේ දුන්නාම ගුරුවරු 15 දෙනාට 15යි Q. මේ දෙන්නාගේ එකතුව දෙන මුළු පැල ගාන කියන්නේ 330යි 330ක් දැන් මේ දෙන්න ගියොත් පැල කීපයක් ඉතිරි වෙනවා කියනවා. එතකොට ඇත්තටම මේ දෙන්නාගේ එකතුව 330ට අඩු වෙන්න ඕනේ. ඒකයි ඔය කියන්නේ. හරි? අසමානතාවය ක්ලියර් දක්වන්න. ඔන්න දැක්කුව අසමානතාවය. හරි. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරන්න. හරි. අසමානතාවය හරි. හොඳයි. පුතේ ඔන්න අපේ වෙලාවත් අහවර වෙලා යනවා. හරි. වෙලාව 10:30යි. හරි. අපිට තව ඉතිරි වුණා පුතේ ප්‍රශ්න අපි දැන් කතා කරේ ප්‍රශ්න 5යි. හරි පුතාලා ඉතිරි ප්‍රශ්න ටික ගෙදරින් ට්‍රයි එකක් දෙන්න උත්තර ගන්න 6 ඉඳලා මම කොහොමත් හෙට හැන්දෑවේ ආපහු ආලාව හම්බ වෙනවා. හරි හෙට මම ඔය සමීකරණ පාඩමේ ඉතිරි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර වෙලා කුලක සම්භාවිතාව මම හිතන්නේ ඒ කොටස තමයි තියෙන්නේ. ඒක අපි හෙට දවසේ සාකච්ඡා කරනවා. මම තව පොඩ්ඩකින් ඔයාලගේ ගෲප් එකට දානවා හෙට දවසේ සාකච්ඡා කරන පේපර් එක. හරි පුළුවන් අය මේ පේපර් එක print out එකක් අරගෙන ඒකට උත්තර ලියලා හෙට සූදානම් වෙන්න. හෙටත් ප්‍රය 8:30ට අපි දරුවනේ ඔය වැඩේ ක්‍රියාත්මක වෙනවා. පැහැදිලි? එතකොට ඔයාලගේ ටයිම් ටේබල් එක මම ගෲප් එකට දාලා තියෙනවා කොහොමද අපි පන්තියත් එක්ක සම්බන්ධලා වැඩ ටික කරගෙන යන්නේ කියලා. ඔයාලා පුතේ ඒ දීලා තියෙන තොරතුරු වලට අනුව අපිත් එක්ක සම්බන්ධලා වැඩ ටික කරගෙන යන්න මේ ඔයාලගේ ජීවිතයේ අවසාන දින කීපය විභාගයට කලින් හම්බ වෙන. ඒ නිසා හැම දරුවෙක්ම උපරිම මහන්සිලා ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්න. හරි. පුතාලට මොනවද තව විශේෂ දේවල් තියෙනවද දැනගන්න කතා කරන්න දේවල් තියෙනවද මොකුත් එහෙම? වැඩ ටික ඉවරයි පන්ති අදට. මොකුත් දැනගන්න එහෙම කතා කරන්න දේවල් තියෙනවද? හරි. සිද්ධිජ කියනවා රයිට් ගුඩ් නයිට් සර්. හරි ගුඩ් නයිට් පුතා. හරි සුභ රාත්‍රියක් වේවා. මොකද හේතුව හරි මම හිතන්නේ එච්චරයි කතා කරන්න තියෙන්නේ. වෙන මොකුත් නැද්ද? දැනගන්න තරම් දෙයක් නැහැනේ. හරි. අවිනාඩියක් ඔයාලට දැනගන්න දෙයක් තිබුණොත් මම අර ඊයේ කිව්වා ඔයාලට පුතේ මෙන්න මේ නම්බර් එක ඔයාලා සේව් කරලා තියාගන්න.
බිංදුවයි 74යි බිංදුවයි 85යි 40යි 13 මෙන්න මේ නම්බර් එකට දරුවනේ අපිට ඔයාලා මොනව හරි ගැටලුවක් වුණොත් අපිට WhatsApp message එකක් තියන්න ওই නම්බර් එකට. එතකොට ඔයාලට දරුවනේ ඕන වෙලාවක ඒ අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න අපි උදේ සූදානමින් ඉන්නවා. හරි. එතකොට අපි ওই විදිහට තව දින කීපයක් අපි ඒකක බෙදාගෙන අපි වැඩ ටික කරගෙන යනවා. හරි ඉතිරි වැඩ වලටත් ඔහොම මොන සම්බන්ධ වෙන්න. ඒ වගේම අපි මේ ඔය 2023 24 වලගේ ඕලර් ගෲප් එකේ ඔය ලින්ක් එහෙම වලගේ යාළුවන්ගේ ගෲප් වලට ෂෙයා කරලා යාළුවන්වත් අපිත් එක්ක සම්බන්ධ කරවන්න මේ ජාතික මෙහෙවරට ඒ අයටත් ඒයින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්න. හරි හොඳයි. එහෙනම් පොතේ අදට වැඩේ ඉවරයි. හෙටත් හැන්දෑව 8:00 නැවතත් අපි හමු වෙමු වැඩ ටික කරගෙන යන්න. හරි. එහෙනම් පොතේ අපි හිටවම සම්බෙමුනේ. හරි. එහෙනම් අයබෝවන්. All right, bonuses.